සිල් මලුව මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වූ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අද සැප්තැම්බර් මාසේ 28 වෙනිදා බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන කුසල් ශක්තිය මතුවලා ඇවිල්ලා. නමුත් එයා දන්නේ නැහැ ඒ මොකක්ද උනේ කියලා. දෙමාපියන් දන්නෙත් නැහැ. ඒ නිසා අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය දරුවන් තුලින් මුලින්ම මතුවලා එන්නේ නෝනා දෙමාපියන්ට දක්වන්නා වූ කීකරු භාවයේ තුල. අපි සෑම උදෑසනකම දරුවන් දෙමාපියන්ට ඒ වන්දනා කටයුතු කරනවා නම් දෙමාපියන්ගේ කකුල් වල්ලලා වඳිනවා නම් රැයට නිදා ගන්න යදී දෙපාර්තමේන්තුවට වන්දනා කරනවා නම් දෙමාපියන්ට කීකරුව ජීවත් වෙනවා නම් නෝනා අතීතයේ තිබුණා වූ විපාක නොදුන් කුසල් ශක්තියෙන් අපිට මතු කළා දෙනවා. ඒ වගේ දෙමාපියන්ට කීකරු වෙනවා වගේම පාසලේ ගුරුවර ගුරුවරියන්ට වැඩිහිටියන්ට කීකරු භාවයේ ඇති කර ගන්න. නිරේතුරුවම සිල්පද පහ සමාදන් වෙනවා. සමාදන් වෙලා Tamanට තේරෙන ප්‍රමාණයට සිල්පද පහ ආරක්ෂා කරනවා. ඒතොර පුංචි දරුවෙක් අතින් නිරේතුරුව වෙන්න තියෙන සිල්පද බිඳින් තමයි ওই ප්‍රාණඝාත කුසලයේ පුංචි ළමයි අතින් සිද්ධ වෙනවා. මොකද ඒගොල්ල ප්‍රාණඝාත කුසලයේ විපාකයක් දකින්නේ නැහැ. එක දවසක් මම ආරණ්‍යක වැඩ සිටිනකොට දරුව වගේක් මේ පොලිතින් බෑග් එකක ෂොපින් බෑග් එකකට දාගෙන යමක් අරන් ගියා. ඉතින් මම දැක්කද ඒගොල්ල අරගෙන යනවා පල්ලෙහා පාරට. ඉතින් මම ඊට පහුවෙන්ද දවසේ පාරේ පල්ලෙහාට යනකොට මට පේනවා කළු ගලක් උඩ අර ගොඩු බෙල්ල 25ක් විතර ගහලා මරලා. එතකොට අර පුංචි දරුවෝ බෑග් එකේ දාගෙන ගිහලා තියෙන්නේ මොකද්ද? අර ගස්වල එළියෙලි තියෙන ගොඩු බෙල්ල. එතකොට සමහර දරුවෝ අපි දැකලා තියෙනවා මේ හූනා විච්චේ දුවනකොට හූනාගේ වලිගෙ කඩලා දානවා. ඒ වලිගෙ ගැහෙනවා ගැහෙනවා දකින්නකොට ඒගොල්ලෝ එතනින් ආස්වාදයක් ලබනවා. එහෙම නැත්නම් කූඹියෙක් දැක්කොත් කඩියෙක් දැක්කොත් එයා එකපාරට මරලා දාන්න යොමු වෙනවා. ඒ නිසා නොදැනුවත් භාවය නිසා එවැනිස් දේවල් අපේ දරුව සිද්ධ කරගන්න. ඒ වගේම නොදැනුවත් භාවය තුළ සිද්ධ වුණත් ඒවා අකුසල අපිට විපාකයේ පිනිස එනවා. පුංචි දරුවගේ තම ගැනත් තමයි හුඟක් වෙලාට බොරු කියන්න පෙළඹෙනවා නේද? දෙමාපියන්ට ගුරුවරුන්ට බොරු කියන්න පෙළඹෙනවා. ඒ නිසා නිරේතුරුව නොනා සිල්පද පහෙන් දරුවා ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න ඕන. දෙමාපියන් වේවා ගුරුවරුන් වේවා සිල්පද පහේ තියෙනා වටිනාකම කියලා දීලා, එහි ආනිසංසයන්ගේ තියෙනා වටිනාකම කියලා දීලා, සිල්පද බිඳුනොත් එයින් වෙන්නා වූ ආදීනවයන් ගැන කියලා දීලා පුංචි දරුවෝ සිල්පද පහ තුල සමාදන් කරන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟට නිරේතුරුවම පුංචි දරුවන්ට නොනා මෛත්‍රී චිත්තයක් ඇති කරගෙන ජීවත් වෙන්න කියලා දෙන්න ඕන. මොකද මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමයේ තුල දරුවා තුලින් මෛත්‍රිය කියන දේ බැහැර වෙලා තියෙනවා. මෛත්‍රියෙන් බැහැර වෙලා තරගකාරී තුල කොටු වෙලා කොහොම හරි වැඩි ලකුණු විභාග පාස් කරලා පළවෙනිය වෙන්න තැනට දරුවා යොමු කරලා තියෙනවා. දැන් ඒක උසස් අධ්‍යාපන ලැබන දරුවෙක් මගේ ළඟට ආවා. ඇවිල්ලේ දරුවා මට කියනවා හාමුදුරනේ ප්‍රශ්නයක් වෙලා මගේ අධ්‍යාපනයට බාධාවක් වෙලා. මම මොකද්ද පුතේ? ස්වාමීන් වහන්සේ මගේ පන්තියේ අනිත් ළමයි හොඳට ඉගෙන ගන්නවට මම කැමති නැහැ.
ඒ ළමයි මට වඩා හොඳට ඉගෙන ගන්න මොහොතක් පාසා මා තුල ද්වේෂයක් සකස් වෙනවා. ඒ ද්වේෂය ගැනම මම වැඩමින් ඉන්නවා. දැන් මට මගේ අධ්‍යාපනයේ දුර්වලලා කියලා. ඒතර බලන්න මේ තරගකාරීත්වය නිසා මේ දරුවා ද්වේෂය තුලට කොටු වෙලා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ දරුවාට මෛත්‍රී චිත්තය කියන දේ වඩන්න පුරුදු කරන්න. තේන? ඒ වගේම නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ දෙමාපියන් පින්කම් සිද්ධ කරනකොට උදේට හවසට බුද්ධ වන්දනාව කරනකොට ඒ දරුවන් සම්බන්ධ කරගෙන ඒ කටයුතු කරන්න. දරුවන් මේ කාරණා තුලට යොමු කරන්න ඔබ දක්ෂ නම් ඒ කියන්නේ මුලින්ම ඔබ දෙමාපියන්ට වන්දනා කළා දෙමාපියන්ට කීකරුභාවයට පත් කරනවා දෙවනුව ගුරුවරුන්ට වන්දනා කළා ගුරුවරුන් කෙරෙහි කීකරුභාවය ඇති කරනවා තුන්වෙනුව සිල්පද පහගෙන කියලා දීලා සිල්පද පහ තුල ශක්තිමත් කරනවා හතරවෙනුව මෛත්‍රී සංඥාවක් වඩන්න පුරුදු කරලා කරන පින්කම් වලදී බුද්ධ වන්දනාව දෙයයි සහභාගී කරගන්න මේ කටයුතු දරුවා සිද්ධ කරනකොට නෝනා අපි නොදැනුවත්වම අතීතේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතුවලා එනවා. ඒ කුසල් ශක්තියමයි නෝනා අපිට මේ අධ්‍යාපනය සාර්ථක කරගෙන යහපත් පුරවැසියෙක් හැටියට සමාජගත වෙන්න පාර කියන්නේ. මේ සමාජයේ ජීවත් වෙන ඕනෑම උසස් අධ්‍යාපනය ලැබලා ඉහළ ලකුණු අරගෙන ඉහළින් විභාග පාස් කරපු ඕනෑම දරුවෙක් අරන් බලන්න ඒ දරුවා දෙමාපියන්ට කීකරු දරුවෙක්. ඒ දරුවා ගුරුවරුන්ට කීකරු දරුවෙක්. ඒ දරුවා සිල්පද පහ ගරු කරන දරුවෙක්. ඒ දරුවා පින්කම් වලට කැමති දරුවෙක්. එතකොට ඒවා වැඩිම තුල නෝනා කවුරුත් නොදැනුවත්වම මොකක්ද සිද්ධ වෙන්නේ අතීතේ විපාක නොදුන් කුසල් මතුවලා එනවා මතුවලා ඇවිල්ලා ඒ ශක්තිය අපිට බලයක් වෙනවා ඒ නිසා තමයි කියන්නේ දරුවා කියන්නේ කුසල් නිදියක් කියන කාරණේ දරුවාට දෙමාපියන් කියන නිදියෙන් කුසල් මතු කරගන්න පුළුවන් දරුවාට ගුරුවරයා කියන නිදියෙන් කුසල් මතු කරගන්න පුළුවන් දරුවාට පන්ති කාමරය කියන තැනින් කුසල් මතු කරගන්න පුළුවන් ඉතින් මේ මතු කරගනිද්දී ඒක කුසල් නිදියක් බවට පත් වෙනවා ඒ කුසල් නිදිය තමාගේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දියුණුව උදෙසා හේතු වෙනවා නමුත් යම් දරුවෙක් දෙමාපියන්ට අකීකරු නම් ගුරුවරුන්ට අකීකරු නම් සිල්පද පහ කෙරෙහි විශ්වාසයක් සකස් කරගෙන නැත්නම් නිරේතුරුවම ද්වේෂය සකස් කරගෙන ජීවත් වෙනව නම් නෝනා අනිවාර්යෙන්ම යා අධ්‍යාපන ශාස්ත්‍රයේ අවසානයේ දුර්වලභාවයට පත් වෙනවා දැන් සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවා නෝනා හැමදාම පන්තියේ පළවෙනියා වෙන්න තමයි කැමති ඒ දරුවා දවසක් පන්තියේ හතරවෙනියා වුණා කියලා ප්‍රගති වාර්තාව ගන්න යා ගියේ නැහැ ඇයි ආ හතරවෙනියා වුණා කියලා මේ ප්‍රධාන පාසලක පිරිමි දරුවෙක්. ඉතින් ඒ කියන්නේ ඒ තරමට මෙයා පළවෙනියා වෙනවා කියන උපාදානයේ තෘෂ්ණාව තුල හිටියා. එතකොට එයා පළවෙනියා වෙන්නේ නැතුව හතරවෙනියා වුණා කියලා එයා ප්‍රගති වාර්තාව ගන්න යන්නේ නැත්නම් කොයිසම් දේශයක් එයා තුල තියෙන ඕනේද? එතකොට මේ ළමා කාලෙදිම දේශයේ වඩනකොට නෝනා ළමා කාලෙදිම අපි ආවිෂ වර්ණයේ සැපේ බලය ඊන කර ගන්න. තේරෙනවද? එවැනි ද්වේෂයන් නිතර අපි තුල වැඩෙනකොට පිළිකාවැනි ඊට අදාළ ද්වේෂයට සම්බන්ධ රෝගයන් පුංචි කාලෙම ළමයිට වැළඳෙන්න පුළුවන්. ඒ නිසා එවැනි අකුසල් කරා අපි ගියොත් ඊට අදාළ විපාකයන් අපිට සකස් වෙනවා. එහෙම නැත්නම් අපි පුංචි කාලෙම දෙමාපියන්ට අකීකරු වුණොත් අනිවාර්යයෙන්ම අපිට ඊළඟ ජීවිතේ අපිට දෙමාපියන් අහිමි දරුවෙක් හැටියටයි උපත්ති ලබන්නේ. දැන් මේ ලංකාවේ මේ ලෝකේ කොච්චර ළමා නිවාස තියෙනවද කියලා බලන්න. සමහර ළමා නිවාසවල අවුරුද්දේ මාසේ මාස දෙකේ මාස තුනේ මාස හතරේ පවා ළමුන් ඉන්නවා. ඇයි මේ ළමයා ලෝකෙට බිහි වෙනකොටම අම්මා මැරෙනවා. තාත්තා දාලා ගියා. ඇයි පෙර ජීවිතේ දෙමාපියන්ට අකීකරු වුණා. දෙමාපියන්ගේ ආදරේ රැකවරණය ගත්තේ නැහැ දෙමාපියන්ට පරුස වශයෙන් බැන්න දෙමාපියන් දැඩි ආකාරයෙන් පීඩා කළා එවැනි පීඩාවන් කරලා ඊළඟ ජීවිතේ මොකක් හරි වෙලා මිනිස්සෙක් වුණොත් පුංචි දවසේම අම්මා මැරලා යනවා අම්මා කෙනෙක්ගේ ආශිර්වාදයක් නැහැ ඒ නිසා අපි ළමා නිවාසයක ඉන්න දරුවෙක් දකිද්දී ඒ දරුවා තුලින් අපි දකින්න ඕනේ පෙර ජීවිතේ දෙමාපියන්ට අකීකරු වෙච්ච දරුවෙක් දැන් අපි දන්නවා අපේ රටේ යම් යම් ස්ථාන තියෙනවා මං එක්තරා ගම්මානික ජීවත් වෙනකොට ඒ ගමේ පාසලක් තියෙනවා ඒ පාසලේ ඉන්නේ ළමයි 3 දෙනයි තව පාසලක් තියෙනවා ඒකිනේ ළමයි 12 දෙනයි ඒ කියන්නේ මේ අන්ත දුප්පත් ගම්මානවල ඉතින් ඒ නිසා ඒ දරුවන්ට හරියට අධ්‍යාපනයක් නැහැ හරියට ගුරුවරු නැහැ ඇයි ඒ පෙර ජීවිතේ ඒගොල්ලෝ තමන්ට ලැබුණා වූ ගුරුවරුන්ට අකීකරු වුණා. තමන්ට ලැබුණා වූ අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. එවැනි අකුසල් විපාකයන් විපාකට එනකොට නොනා ඒගොල්ලෝ එවැනි අධ්‍යාපනයකින් දුර්වල අධ්‍යාපනයක් නැති එහෙම නැත්තම් නූගත් සමාජ තත්ත්වයන්ට තමයි වැටෙන්නේ. ඒකයි කියන්නේ නොනා ළමා ජීවිතයේ කුසල් නිදියක්. ඒ නිසා මේ කුසල් නිදී අපි මං අර කිව්වා වූ காரணතුලින් ශක්තිමත් කරගන්න දක්ෂ වෙනවා. එහෙම නැතු ළමා ජීවිතයේදී අපි
මේ කුසල් නිදි අතහැර ගත්තොත් අපිට ඒක මේ ජීවිතේදී වගේම පරලොව ජීවිතේදී දුකට හේතු වෙනවා. දැන් හිතන්න මේ ජීවිතේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කියලා තාම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට ඒ දරුවෝ 3 දෙනා අම්මා තාත්තට අප්‍රමාණ අකීකරුයි. කියන දේ අහන්නෙම නැහැ. නමුත් මෙහෙම කියන දේ අහන්න නැතුව ඒ අම්මලා තාත්තලා හිතරිද්දවල හිතරිද්දවල කවදා හරි මේ දරුවෝ ලොකු වෙලා ඒගොල්ලොත් විවාහ වෙනවා. ඒ විවාහ විච්ඡා පස්සේ ඒගොල්ලන්ට ලැබෙන දරුවෝ මීටත් වඩා අකීකරුභාවයට පත් වෙනවා. එතකොට ඒ අකීකරුභාවය නිසා ඒ අම්මා තාත්තා අප්‍රමාණ දුකට පත් වෙනවා. ඒකයි කියන්නේ මේ ළමා ජීවිතයේ ළමා කාලයේ කියන කුසල් නිදිය. ඒ කුසල් නිදිය තුලින් අපි උපරිම ශක්තිය මතු කරලා ගන්න ඕනේ. එහෙම මතු කරලා ගත්තොත් ළමා කාලයේ අධ්‍යාපන ශාස්ත්‍රය දියුණු කරගන්නත්, තමන්ගේ අනාගතය සහපත් කරගන්නත් ශක්තිය තමන්ට ලැබෙනවා. අද සිරස FM පන්සල් මළුවේදී පූජ්‍ය රාජකීය අරියඥාන ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන මෙම දහම් කාරණා විශේෂයෙන්ම සිරස FM පන්සිල් මළුවේ ඉන්නා වූ ඔබ වෙනුවෙන්මයි කියන එකත් මතක් කරන්න ඕනේ. ගරු ස්වාමින් වහන්සේගෙන් මා දැන් විමසන්නේ කුසල් වලින් පිරිපුන් පුණ්‍යවන්ත දරුවේ කුසල ශක්තියෙන් හීන පින්වන්ත නොවූ දෙමාපියන්ට දාව ඉපදුනහොත් එය එම දරුවාගේ කුසල ශක්තිය මතු කර ගැනීමට හැකියාවක් නැතුව යනවා නේද ස්වාමින් වහන්ස? නෑ මෙහෙමයි නෝනා. දැන් සමහර කෙනෙක් ඉන්නවා එයා අම්මා තාත්තාට දැඩි විදිහට පීඩා කරනවා. එතන සමහර දරුවෝ ඉන්නවා දෙමාපියන්ට අප්‍රමාණ පීඩා කරනවා. නමුත් එයා සමාජයේ ඉන්න හොඳ දානපතියෙක්. හැමෝම පිළිගන්න හැමෝම නායකත්වය දෙන හැමෝම මහා දානපතියෙක් නෝනා. ඉතින් එවැනි ජීවිත ගත කරලා එයා මැරෙන වෙලාවේ කළා වූ පිනක් සීපත් කළ මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ මිනිසෙක් වෙද්දී නෝනා දෙමාපියන්ට පීඩා කිරීම නිසා එයා අනිවාර්යයෙන්ම දුප්පත් දෙමාපියන්ට දාව උපත්ති ලබන්න පුළුවන්. එතනින් එයා ළමා කාලේ පීඩාවට පත් වෙලා වැඩිවියට පත් වෙද්දී එයා මොකක් හෝ ශේෂ්ත්‍රයකින් දියුණු වෙලා අර දාණයට අදාළ විපාකයන් සකස් කරගන්න පුළුවන්. ඒ නිසා මොනවා හරි වෙලා නෝනා විපාකයක් අපි කරා වූ කුසලයක් හෝ අකුසලයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම විපාකයේ පිණිස සකස් වෙනවා නෝ. දැන් මෙතන අම්මයි තාත්තයි දරුවෙක් ඉන්නවා. මෙතෙන්ට බල්ලෙක් එනවා. අම්මා කියනවා පුතේ ඔය බල්ලට ගහලා හෙලවන්න කියලා. දරුවා බල්ලට ගහලා එනවා. දරුවට මුකුත් තේරුමක් නැහැ. බල්ලා කකුලක් කඩාගෙන ලේ පෙරාගෙන දුවනවා. එතකොට ඊළඟ ජීවිතේ විපාක දොන්නොත් අර දරුවාම තේරෙන අර අම්මාටම අර දරුවා අංගවිකල දරුවෙක් වෙලා හෝ මොකක් කරු හේතුවක් නිසා උපත්ය සකස් කරගන්න. අර අංගවිකලභාවය නිසා දරුවා දුක් විඳිනවා අම්මා දුකටපත් වෙනවා. තේරෙන. ඒ නිසා අපි දකින්න අංගවිකල දරුවෙක් අම්මා කෙනෙකුට ඉන්නවා කියලා ඒ දරුවාගේ අකුසල විපාකයක් විතරක් නෙමෙයි. අම්මා තාත්තාගේ අකුසල් විපාකේ. මොකද පෙර ජීවිතේ අර ආකාරයෙන් එකට එකතු වෙලා කරා වූ අකුසල්. ඒ අකුසල් වෙනකොට දෙගොල්ලම එකට එකතු වෙලා තමයි ඒකේ විපාකේ සකස් වෙන්නේ නෝන. ගරු ස්වාමීන් වහන්ස දැන් ගෙදර තාත්තා අධිකව බීමතට ඇබ්බැහි වෙලා නම් ගෙදර පරිසරය අවාසනාවන්ත නම් ඒ පුණ්‍යවන්ත දරුවා තුළ ඇති එම කුසල ශක්තිය මතු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේම නැහැ නේද ස්වාමීන් වහන්ස? නෑ ඒකත් එයාගේ අකුසල් විපාකයක්. වේබදු තාත්තා කෙනෙක් ඉන්න තැනක පුණ්‍යවන්ත දරුවෙක් ඉපදෙනවා කියන්නේ ඒ දරුවාත් පෙර ජීවිතේ අරක්කු විකුණලා තියෙනවා. තේරෙනවද? අරක්කු විකීම නිසා ලෝකයාව මත්භාවයට පත් කළා. ඒ මත්භාවය නිසා අප්‍රමාණ සමාජ ප්‍රශ්නයන් සකස් කළා, පෞල් ප්‍රශ්න සකස් කළා තියෙනවා. නමුත් එයා කරපු පිනකුත් තියෙනවා. එයා බොන තාත්තා කෙනෙක්ට දාව එතන උපදින්න. ඉපදිලා නිරේතුරුව මේ බොන තාත්තා නිසා ඒ පීඩාවට එයා පත් වෙනවා. තේරෙනවද? ඉන්නේ එවිනි අවස්ථාවක් නැති වෙන්න පුළුවන් නෝනා. මේ සිරස FM පන්සිල් මළුව. අද සිරස FM පන්සිල් මළුවේදී මෙම සුවිශේෂී ධර්ම සාකච්ඡාවට සහභාගීව ඔබට මෙම දහම් කරුණු පැහැදිලි කරන්නේ පූජ්‍ය රාජකීය ආරිය ඥානස්වාමින් වහන්සේ. උන්වහන්සේ කොළඹින් බැහැරව තමන්ගේ ධර්ම ප්‍රතිපදාමය කටයුතු දියුණු කරගනිමින් සිතේ ශක්තිය දියුණු කරගනිමින් සත්‍ය සොයායාමට තව තවත් උත්සාහ කරන අවස්ථාවක උන්වහන්සේ අපිට ලබා දුන් ධර්ම සාකච්ඡාවක් මේ. ස්වාමින් වහන්ස, ගොවිතැන් කටයුතු වල යෙදෙන කෙනෙක් කෘමිනාශක යොදන්නේ ඒ වගාවට හානි කරන සතුන් විනාශ කරන්න. එවිට සම්මා ආචීව කියන කාරණය ඒ අය අතින් ඛණ්ඩනය වෙනවා. මේ නිසා අකුසල කර්මයක් රැස් වෙනවද ගරු ස්වාමින් වහන්ස? අනිවාර්යෙන් නෝන. කෙනෙක් වසවිස වෙලඳන් කරනවා නම් අපි කියමු මොනවා හෝ හන්දියක කඩයක් මාර්ගෙන් හෝ මොනවා හරි වේවා වසවිස කියන දාතිය වෙලඳන් කරනවා නම් ඒක මිච්ඡාජීවයක්.
තේරුණාද? ඒ කියන්නේ ආජීව අට්ටමක සීලය සමාදන් වෙච්ච කිසිම කෙනෙකුට වසවිස වෙනදාන් කරන්න බැහැ. වසවිස වෙනදාන් කරන මොහොතේ මෙයා ඒ ආජීව අට්ටමක සීලේ අර මිච්ඡා ආජීවයේ කියන සිල්පදේ බිඳ ගන්නවා. ඉතින් එක පැත්තකින් වසවිස වෙනදාමේදී ආ සිල්පදයක් බිඳ ගන්නවා අනිවාර්යෙන්. දෙවෙනි කාරණේ නෝනා නිරේතුරුවම කුමිර රසායනික භාවිතා කරන මොහොතක් පාසා නෝනා අපි ප්‍රාණඝාත අකුසලයේ කියන කාරණේ සිද්ධ කරගන්නවා. නමුත් මේවෙන් තොරව අපිට ලෝකේ දකින්න බෑ නෝනා. එක්සරා අවස්ථාවක මේ බෝධිසත්වෝ මේ ශාස්ත්‍රීක සිටු කුලයක උපදිනවා. ඉපදිලා එයා කවදාක්වත් ඇවිදින්න ගිහිල්ලා නැහැ. එයා දන්නේ නැහැ මේ හාල් එන්නේ කොහෙන්ද, එළවලු එන්නේ කොහෙන්ද, ඒවා එයා දැකලා නැහැ. දවසක් මේ අස්සකරත්තේ නැගලා තමන්ගේ සේවකයාත් එක්ක නික යනවා වීදි සංචාරය. යනකොට එයාට පේනවා විශාල වෙල්යායක් එදා රජතුමාගේ සිටුතුමාගේ වෙල්යායේ වපුරනවා. ඉතින් වපුරන වෙල්යාලේ සිය ගාණක් මිනිස්සු වැඩ කරනවා. මේකේ කොක්කු ඇවිල්ලා අර වෙල් ලියද්දි වල බැහැ බැහැ පණුවල්ලල්ල කනවා. ඒ වෙලාවේ අර කුමාරය අහනවා අර එයාගේ සේවකයාගෙන් අර බලන්නකො අර කොක්කු අච්චර පණුවන් මරමර කනවා. ඒකේ පාපේ කාටද තියෙන්නේ කියලා. එතකොට එයා කියනවා ඔබගේ පියාටයි ඒ පාපේ තියෙන්නේ. මොකද ඔබගේ පියායි මේවා මේ ආකාරයෙන් අස්වද්දන්නේ කියලා. එදාම අර කුමාරයා අර සිටු සම්පත් අතහැරලා පැවිදි වෙස් අරගෙන වනගත වෙනවා. එනිසා නෝනා අපිට මේවයින් තොරව වර්තමාන සමාජ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන් දක්ෂ වෙන්න තනි තනිව මේ උදිරේ මිදෙන්න. ඒ නිසා කුමිනාසක ඉහෙන මොහොතක් පාසා වගාවකට ඔබ තුල ඒ සතුන් මරණීය චේතනාව සකස් වෙනවා. ඒ මරණීය චේතනාව කියන්නේ ප්‍රාණඝාත අකුසලයක්. ඉතින් මේ පළවෙනි ශික්ෂාපදයේ බිඳ ගැනීමට අදාළව ප්‍රතිසන්දියට යනවා. ඔබ හිතන්න දැන් ඔබ දිගටම මේ වගේ කුමිනාසක ගහලා සතුන් මරණ කෙනෙක් කියලා තමන්ගේ හිතේ ස්වභාවය තමන් දන්නවා. දන්න නිසා කවදා හරි මැරෙන වෙලාවක අපි සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැත්තම් අපිට එක පාට පේන්නේ අර ගොයමේ මැරිච්ච මැස්සු නැත්තම් පණුව නැත්තම් දැලඹුව නැත්තම් ඒව තමයි අපිට එක පාට මැවිලා පේන්නේ. ඒ ගොයම් මැස්ස පේන මොහොතෙම අපි ගිහිල්ලා අපිත් ගොයම් මැස්සෙක් වෙලා උපත්ති ලැබෙනවා. ඔය ගොයමේ ජීවත් වෙන මැස්සු කියන්නේ ඔය සතුන් කුමීන් කියන්නේ පෙර ජීවිතවල ලස්සන මිනිස්සුමයි. ඒ ලස්සන මිනිස් ජීවිත ලැබලා ඒගොල්ලෝ ඒ කුමීන්ට හානි කළා. ඊට අදාළව ඒගොල්ලෝ ප්‍රතිසන්දිය ලැබුවා. දැන් ඔබ හිතන්නේ නිරේතුරුවම ඔබලාගේ දෙට කූඹී එනවා කියලා. ඔබට ඒක විනෝදාංශයක් වගේ කූඹි මරනවා, අතු ගන්නවා, බෙහෙත් ගන්නවා ඔක්කොම කර කර කිසිම බයක් සැකක් නැහැ. නමුත් මේක මැරෙන වෙලාවේ මෙවැනි දේවල් ෂණයෙන් එකපාරටම මරණ කූඹින් මැරිච්ච කූඹින් මතකෙට එනවා. මතකෙට එන මොහොතෙම අපිත් ගිහිල්ලා කූඹියෙක් වෙලා ඇයි අපිත් ඒ විදිහටම මැරුම් කරන්නේ? ඉතින් එහෙම තැනකට වැටුණාට පස්සේ ආයිමත් කල්ප ගණන් ගොඩ එන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන ඔය තිරිසන් සත්ත්ව කුලවල වැටුණාට පස්සේ එක දිගට ආත්ම භාව 500ක් විතර එකම කුලේ ඉපදෙනවා කියලා. කූඹියෙක් මැරෙන වෙලාවේ කූඹි රැළමයි උපාදානෙ වෙන්නේ කූඹියෙක් වෙනාම ඉපදෙනවා. ඒ නිසා මේ තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ කියන ධර්මතාවය යටතේ මෙවැනි අකුසල් බලවත් විපාකයන් පිණිස අපිට සකස් වෙනවා. දැන් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ චීවරයක් තිබ්බ ඒකට හරිම ආසයි. උන්වහන්සේ වස් කාලෙට ඉස්සෙල්ලා මේ වස්ත්‍රය එයාගේ නැගිනියට දීලා යනවා වස් සමාදන් වෙලා ඇවිල්ලා ගන්නම් කියලා. වස් සමාදන් වෙලා එනකොට නැගිනියේ වස්ත්‍රයෙන් වෙන ඇඳුමක් එයා ඇඳුමක් හදගෙන වෙන රෙද්දක් තමයි දුන්නේ. මෙයා දැඩි විදියට ඒ රෙද්ද ප්‍රතික්ෂේප කරලා මම දුන්නා වූම වස්ත්‍රය ඉල්ලගිල්ලෝ. ඊට පස්සේ නැගිනිය අර ඇඳුම දුන්න එහෙනම් උන්වහන්සේ මේක අරන් යන්න මට වෙන කරන්න දෙයක් නැහැ කියලා. මෙයා ඒ ඇඳුම අරන් ගිහිල්ලා සිවුරක් කරලා ඒ සිවුර ආයිමත් ගෙනල්ලා නැගිනියට දෙනවා. මේක තියාගන්න මං හෙට ඇවිල්ලා ගන්නම් කියලා. නමුත් එදා රාත්‍රියේ මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා. අපවත් වුණාට පස්සේ කටයුතු සිද්ධ කරලා නැගිනිය අර චීවරය ගිහිල්ලා සංඝයාට බාර දෙන්න යන. යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා නැගිනිය ඔය චීවරේ දැන් බාර දෙන්න එපා තව සතියක් ගිහිල්ලා අරගෙන එන්න කියලා. ඒකෝ නැගිනිය අහනවා ඇයි කියලා. ඒකෝ බුදුරජාණන් වහන්සේ කියන ඔය චීවරේ දුවන ඔය කාවා ඔබට පේනවද? ඔය ඕපපාතිකෝ ඉපදුන කාවා. ඔය කාවා කියන්නේ පෙර ජීවිතේ ඔබේ මීට සතියකට ඉස්සෙල්ලා අපවත් වුණ ස්වාමීන් වහන්සේ කියලා. මොකද අපවත් වෙන වෙලාවේ සිවුර කෙනේ තමයි තෘෂ්ණාව ඇති කරගන්නේ. ඊට අදාළව ඒ සිවුරේම කාවෙක් වෙලා උපත්ති ලැබුවා. ඒ කියන්නේ මේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය නෝනා මෙවැනි බලවත් අනතුරු වලට අපි වැදලා දානවා. දැන් ඔබ හිතන කෙනෙක් පොත්වලට ගොඩාක් ආදරේ කියලා. දැන් සමහරු ඉන්නවා දැනුමම උපාදානෙත් කියවීමමයි පුස්තකාලෙමයි ඒවමයි කරන්නේ. නමුත් පිනක් දහමට ධර්මයක් සද්ධර්ම සමයකට යොමු වෙන්නේ නැහැ.
සූත්‍ර පොතක් කියවන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා ධර්මයේ ගැන ලියපු පොතක් කියවන්නේ නැහැ. අර පත පොතේම ගිලිලා පුස්තකාලෙම මගේ කරගෙන ඉන්නවා. ඒගොල්ලන් පුස්තකාලෙට වෙන කෙනෙක් එනවාට කැමති නැහැ. පොතක් තව කෙනෙක් ගන්නවට කැමති නැහැ. එවැනි අය මැරෙන වෙලාවේ පුස්තකාලය කෙරෙහි පොත් කෙරෙහි පාදානය සකස් කරගත්තොත් ඒ පොත් කබඩ් එකේම කාවෙක් වෙලා උපත්ති සකස් කරගන්න. එනම් ඔබ පොත් අල්මාරියක් අරිද්දී ඒක එහා මෙහා දුවන කාව කියන්නේ පෙර ජීවිතේ පොත උපාදානය කරගෙන මැරිච්ච මහත්තුරුමයි. එනම් ඔබ කියන කෙනෙක් ඇඳුම් උපාදානය කරගන්න. සමහරු ඉන්නවා ඇඳුම් වලට පුදුමාකාර ආදරේ. එයා අල්මාරියේ ඇඳුම් වලට ඔකාව එන්න බෙහෙත් දානවා, ඕදනවා, මදිනවා. ඇඳුම්ම තමයි යාගේ මුළු ජීවිතේ. මෙයා එකතු කරන්නේ ඇඳුම්, මදින්න ඇඳුම්, දවසට ඇඳුම් කට්ටල් 3-4ක් අඳිනවා. ඇඳුම්ම උපාදානය කරගෙන ජීවත් වෙනවා. මේ අය මැරෙන වෙලාවේ එකපාරටේ තෘෂ්ණාව ඇඳුම් කෙරෙහි නම් ඒ මොහොතේ මෙයා අල්මාරිය ඇතුලේ අර කාබික් වෙලා උපත්ති සකස් කරගන්න. එනම් ඔබ අල්මාරිය අරිද්දී අල්මාරිය ඇතුලේ වේගයෙන් එහා මෙහා කඩිසරව දුණ කාබික් කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ ඇඳුම් කෙරේ උපාදානේ සකස් කරගත්ත මනුස්සයෙක්. එනන් ඕන මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය මෙවැනි අනතුරු වල බලවත් ආකාරයෙන් අපි හිර කරනවා. ඒ නිසා යමෙක් නිරේතුරුවම කුසිතසායන ද්‍රව්‍යයන් භාවිතා කරනවා නම් එයා කැමති වෙන්න ඕනේ ඊළඟ ජීවිතේ ගොයම් මැස්සෙක් බවට පත් වෙන. ඒක තමයි සෝවාන් ඵලයට පත් උනේ නැත්තම්. එහෙනම් ඒ නිසා මේවායින් සමාජයට වෙන් වෙන්න කියන්නේ අපිට බෑ. ඒක තමයි ලෝකය. ඒ නිසා අපි දක්ෂ වෙන්න මුළු ලෝකයේම ඒ දිශාවට ගියත් ඔබ තනියම මෙතන නවතිනවා කියන තැන ධර්මයේ තුල නවතී. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් මේ ධර්මයේ හරිම ගැඹීරයි. සමහරක් තැන් අපි මේ ගෘහ ජීවිතය ගත කරනකොට ගලපා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය මේ වෙලාවේ සමහරුන්ට එනවා ඇති. ගෘහ ජීවිතයක් ගත කරන පුද්ගලයන්ට මේ කුඩා කුඩා සතුන්ගෙන් කෘමීන්ගෙන් විවිධ කරදර බලපෑම් එල්ල වෙනවා. එවැනි අවස්ථාවක දක්ෂාකාරයෙන් ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක් කළ යුතු දේ කොයි ආකාරයෙන්ද ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ ස්වාමීන් වහන්ස? ඒ උදරවල මිදෙන්න ඕන අපි සිද්ධිය වෙන්න ඉස්සෙල්ලා මේක අවසන් කරන්න ඕන. දැන් ඔබට මෙහෙම මේ උඩ බැලුවොත් ඔබට මකුණුදැලක් පේනවද? නෑ නේද? නමුත් මේක සුමානයක් මොකක් හරි කරන්න නැතුනොත් ඔක්කොම මකුණුදැල් කැඩෙනවා. එතකොට දැන් මං හෙට උදේ පාන්දර ඔය යන්තම් මකුණා එන්න ඉස්සෙල්ලා යන්තම් තියෙන එක අයින් කරලා දානවා. එතකොට මකුණුදැලක් එනවද? නැහැ. ඉතින් එහෙම නොකළොත් අපිට මකුණුදැල් කඩන්න බැහැ නෝනා. අපිට විනයක් පනවල තියෙනවා රුක්සම්පදා භික්ෂුවකට මකුණුදැල් කඩන්න බැහැ. නමුත් මම මකුණුවා එන්න ඉස්සෙල්ලා නැති වෙලාව මේක අයින් කරලා දානවා. තේරෙනවද? එහෙම නැතු ඉන්න මකුණුදැල් කඩන්න අපිට බැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පනවපු නීතියක්. ඔබලාට ඒක අදාළ නැහැ. ගිහියට අදාළ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන නේද? සතුන් නොයන ආකාරයට අපි ඉස්සෙල්ලම පරිස්සම් කරගන්න. දැන් මෙතන ඉන්නවා නම් මෙතන කහල ගොඩවල් තියෙනවා නම් හැමතැනම රෙදි තියෙනවා නම් හැමතැනම බඩු තියෙනවා නම් මේක ASCII ඕන තරම් කැරපොත්තෝ එහෙම නැත්තම් කාව ඉන්නවා. ඉතින් අපි දන්න ඕන ඉන්න තැන පිරිසිදුව තියාගත්තට පස්සේ ඒ සතුන්ට ඇවිල්ලා රැඳෙන්න තැන නැහැ. මොනවා හරි තේ එකක් හැදුවා නම් මොකක් හරි පැණි රස දෙයක් තිබ්බා නම් ඒක ගත්තේ තැන ඊට පස්සේ හොදලා පිහිදාලා දැම්ම නම් එතෙන්ට කූඹි එන්න විදියක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා මේ සතුන් එන්න පෙර ආතුව ඒ සතුන් එන්න තියෙන අවස්ථා වලකල දාන. ඉතින් එහෙම කළොත් අපිට මේ ප්‍රශ්නේ ගැලවෙන්න පුළුවන්. රූපය මායя කියන කාරණේ අපි නිරතුරුවම දකිනවා. කූඹියා කියන්නේ රූපයක්, කැරකොත්තා කියන්නේ රූපයක්, කූණා කියන්නේ රූපයක්. ඒ නිසා අපි නිරතුරුවම රූපය මායя කියලා දැක්කනම් අපි කවදාකවත් කූඹියා නිසා කුසලයක් කරගන්න යන්නේ නැහැ. තේරෙනවද? අපි දක්ෂයි කූඹි ටික ඉන්නවා නම් අතු ගාලා දාලා ඊට පස්සේ ඒක සුද්ධ කරලා දාන්න. එහෙම නැතුව අපිට කූඹියෙක් නිසා අපිට සිරසං අපායට වැටෙන්න පුළුවන්. කැරපොත්තෙක් නිසා අපි නැවත කැරපොත්තෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මොකද අපි කොයිම වෙලාවකවත් මේ සතුන් මායя හැටියට දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා රූපය මායя හැටියට දකින්න කියලා. රූපය මායя හැටියට දැක්කනන් ඕන අපි කූඹියාවත් මායя හැටියටයි දකින්නේ කියන අකුසලයක් අපි දක්ෂයි අකුසලයෙන් මිදෙන දිශාවට මේක යොමු කරගන්න. අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී මෙම දහම් කරුණු ඔබ වෙනුවෙන් පැහැදිලි කර දෙන්නේ රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජගිරිය අරිය ඥානකරු ස්වාමින් වහන්සේ. කරු ස්වාමින් වහන්ස කෙනෙක් මල් පහන් පූජා කරලා කුසල ශක්තියක් රැස් කරගන්නවා. ඒ තුලින්ම ඔහුට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්ද? බැහැ නෝන. මල් පහන් පූජා කළා කියලා නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණයක් ධර්මයේ නැහැ. නමුත් ඕනෑම කෙනෙක්ගේ නෝනා තමන් ක්‍රියාකාරීත්වයට පත්වෙන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න වැඩෙන්න එයා ධර්මයේ ඉස්සරහට ගමන් කරනවා. ඉන්ද්‍රිය ධර්මයන් නොවැඩෙන්න නොවැඩෙන්න එයා ප්‍රාථමික තැන්වල ඉර වෙලා ඉන්නවා. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ තියෙන මාර්ගයක්
මේක පියවරින් පියවර පියවරින් පියවර අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා කෙනෙක් මල් පූජා කරනවා, පහන් පත්තු කරනවා, පන්සල් යනවා කියන කාරණේ වැරදි කියලා පොතනකවත් අපිට කියන්න බෑ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනා මල් පූජා කරනවා, පහන් පත්තු කරනවා, පන්සල් යනවා. අනාගාමී ඵලයට පත් වුණ කෙනාත් මල් පූජා කරනවා, පහන් පත්තු කරනවා, බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පන්සල් යනවා. ඒ නිසා මේවා එපා කියලා පොතනකවත් අපිට කියන්න නැහැ. නමුත් අපි දක්ෂ වුණ ඕනේ මේ දේවල් ධර්මයේ සැබෑ අර්ථයන් නිසා කලමනා කර කර ගන්න. ඔබ පහනක් පත්තු කරලා මේ පහන් ආලෝකයේ දකිද්දී බුදුරජාණන් වහන්සේලාට මෙවැනි පහන් මන් ලක්ෂ ගණක් පූජා කළා ඇති කියලා දකින මොහොතේ ඔබ තුල විදර්ශනා නුවණයි සකස් වෙන්නේ. එහෙම නැත්නම් මේ පහන් ආලෝකයේ යම් මොහොතක නිවි යන්නාසේ මගේ මේ ජීවිතේ නිවි යනවා කියන කාරණේ මොහොතක් දකින්න පුළුවන් නම් ඒ පහන් ආලෝකයේ තමයි මහත්ඵල මහානිසංස පහන් ආලෝකය. මල් පූජා කරලා මේ මල් මැලවෙනවා තව මොහොතකින් පරවෙනවා කියන කාරණේ මොහොතක් දකින්න පුළුවන් නම් ඒක තමයි මල් පූජා කරලා ලබන්න තියෙන උතුම්ම ආනිසංසය. මේ මල පරවෙනවා වගේ මගේ ජීවිතේ කොච්චර ලස්සන වුණත් සුන්දර වුණත් මේ ලස්සන සුන්දර ජීවිතයක් පරවෙලා මැලවිලා යනවා කියලා දකින්න පුළුවන් නම් ඒක තමයි මල් පූජා කිරීමේ සැබෑ අර්ථය. එනිසා නිරේතුරුවම අපි මල් පූජා කරමින් පහන් පූජා කරමින් මේ කටයුතු කරමින් අපි දක්ෂ වෙන්න ඕනේ මේවා විදර්ශනා නුවණින් දකින්න. එහෙම නැත්නම් පහන පූජා කළා සාදු සාදු බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියන තැනින් පිනක් විතරයි සකස් වෙන්නේ. ඒ පින අනිත්‍ය වූ සංස්කාරය. ඒ නිසා නිරේතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ මේ දේවල් සිද්ධ කරමින් මේ දේවල් විදර්ශනා නුවණ සකස් වෙන තැනට පෙල්ල ගන්න. මේ දේවල් විදර්ශනා නුවණ සකස් වෙච්ච තැනට පෙල්ල ගත්තොත් අපි පහන් පූජා කිරීමම මල් පූජා කිරීමම අපි සම්මා සතියක් ඇති කිරීම සඳහා උපයෝගී කරගත්තා වෙනවා. ඒ නිසා ඒවා අපි කරන්න ඕනේ කරලා දක්ෂාකාරයට ඒවා ගලපගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. කරු ස්වාමීන් වහන්සේ නිර්යගාමී වන පුද්ගලයෙකු ඒ දඬුවම් විඳින්නට කලින් යම රජු විසින් මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමක් කරනවාද විශේෂයෙන් ඔහු තමන්ගේ පෙර ජීවිතයේදී මේ යාමට පෙර ගත කළ ජීවිතයේ කරන ලද කුසල කර්මයන් පිළිබඳව දෙමාපියන්ට සැලකීම ආදී දේවල් සම්බන්ධව මෙහෙමයි නෝනා සූත්‍රයක ওই කාරණේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. තේරෙනවද යමරජ්ජුරෝ මෙහෙම නිරයට වැටුණාට පස්සේ ආ ඉදිරියට ගෙනල්ලා ඒ යමරජ්ජුරෝ මෙවැනි ප්‍රශ්න විචාරීමක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයක පැහැදිලිව දේශනා කරනවා. එහෙම දේශනා කරද්දී ඒක නැහැ කියලා කියන්න අපිට පුළුවන් කමක් නැහැ. නමුත් නෝනා අනිවාර්යයෙන්ම කෙනෙක් නිරයගාමී බවට පත් වෙන්නේ මැරෙන අවසාන චුතිසිත බලවත් වූ ලෝභ ද්වේෂ මෝහකින් තෙත් වුණොත් පමණයි. විශේෂයෙන්ම ලෝභ සිතත් නෙමේ ද්වේෂ සිතයි මෝහ සිතයි තමයි අපිව බලවත් ආකාරයෙන් නිරයට අරගෙන යන්නේ. එවැනි ශක්තිමත් ද්වේෂ සිතක් ලෝභ සිතක් සකස් වෙලා නිරේ ප්‍රතිසන්දියක් ලැබුණාට පස්සේ ආයිමත් යම රජුරවන්ට ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. නමුත් එවැනි ප්‍රශ්න කිරීම සිද්ධ වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. මොකද ශක්තිමත් මහා කුසල් ශක්තියින් කරලා අවසාන සිතේදී සකස් වෙන දැඩි ද්වේෂයක් නිසා එවැනි නිරයට වැටෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් තිබෙ තැනදී ප්‍රශ්න කිරීමට ලක් වෙලා යම් සාහනයක් ලැබෙනවා වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයට අනුව. නමුත් නිරයට වැටුණට පස්සේ නෝනා මම නම් දකින්නේ හැම කෙනාම මෙවැනි සම්මුඛ සාකච්ඡාවකට යොමු වෙලා නැවත බේරෙන්න පුළුවන් අවස්ථා සකස් වෙනවා කියලා. ඒ නිසා නිරයට වැටුණා නම් එක්කෝ මහා ගිනි ජාලාවකටයි වැටෙන්නේ. එහෙම නැත්නම් අර මහා ගුතුරන්නා වූ ලෝකඹ නිරයකටයි වැටෙන්නේ. නැත්නම් ගිනි අඟුරු ජාලාවකටයි වැටෙන්නේ. ඒ වට වැටුණාට පස්සේ ආයිමත් යම රජුරෝ ළඟට ඇවිල්ලා ප්‍රශ්න විචාරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා කොතැනකවත් අපි හිතන්න නරකයි මම අපායට වැටුණත් නෑ බය වෙන්න දෙයක් නෑ යම රජුරෝ ළඟට ගිහිල්ලා මට ගොඩ එන්න පුළුවන් කියලා එහෙම හිතනවා නම් ඒව කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දේවල් නෝ. ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ සතර අපායට අදාළ තියෙනා අකුසල් වලින් බැහැර වෙලා නිරය කෙරේ බය සකස් කරගෙන මම නිරයෙන් මිදෙනවා කියන කාරණේ හිත තුළ සකස් කරගන්න. කරු ස්වාමීන් වහන්ස නිරයේ දුක් විඳින නිරිසතුන්ට ඒ හිමිවන වද වේදනාවන් මහා දුකක් හැටියට දැනෙනවද? නැත්නම් බලවත් අකුසල ශක්තිය නිසාම ඒ වේදනාව ඒ නිරිසතුන්ට දැනෙන්නේ නැද්ද? සෑම නිමේෂයකදීම දැනෙනවා. පිච්චෙනවා දැනෙනවා, ගිනි ගන්නවා දැනෙනවා, තැම්බෙනවා දැනෙනවා. ඒ පීඩාව විඳිමින් විඳිමින් ඒකනේ ඒගොල්ලන්ගේ අකුසලයේ දිගන ඕන. නිරේට වැටුනාම කල්පගානකින් ගොඩ එන්නේ නැහැ කියන්නේ ඇයි? සෑම නිමේෂයකදීම ද්වේෂය වැඩෙන්නේ, වෛරය වැඩෙන්නේ, ක්‍රෝධය වැඩෙන්නේ, වේදනාව වැඩෙන්නේ. ඒවා වැඩෙන්න වැඩෙන්න තව අකුසල් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා නිරයෙන් නිරයට නිරයෙන් නිරයට වැටිලා කල්පගණන් දුක් විඳිනවා. දැන් ඒ නිසා ඒ පිච්චෙන මොහොතේ ඒගොල්ලෝ හැම වෙලාම මේ පිච්චි මේගොල්ලන්ට තේරෙනවා. දැවෙන මොහොතේ
ඒ දැවීම තේරෙනවා. ඒක තමයි අකුසලිය කියන්නේ. ඒ නිසා නිරේතුරුවම මේ පීඩාව විඳින්මින් තමයි එයා නිරේ ජීවත් වෙන්නේ. ඒ පීඩාව එයා විඳිනවා. ස්වාමීන් වහන්සේ නිරේකාමී වෙන පුද්ගලෙක් විශේෂයෙන්ම නිරේදී තම අකුසල් ශක්තිය ගෙවීමක්ද සිද්ධ කරන්නේ නැතිනම් නූපන් අකුසල් උපදවා ගැනීමක්ද තවදුරටත් සිද්ධ කරගන්නේ? නෑ නෑ, එක පැත්තකින් ගෙවෙනවා, තව පැත්තකින් රැස් වෙනවා. ගෙවන ගමන් රැස් වෙනවා. ගොඩේමක් නැහැ. ඒකයි කියන්නේ නිරේට වැටනාන කල්ප 100ක් කෝටි ගානකින් ගොඩේන්නේ නැහැ කියලා. ගොඩේමක් නැහැ ඉතින්. නමුත් කවදාහරි තැනකදී මොකක් හෝ මතුවෙලා එනවා. අර අකුසල් විපාකයන් ගෙවෙන මොහොතක් එනවා. ඒ වෙලාවට අර බුදුරජාණන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා නේ, ඒ නිරිසතා අර ගිනි ජාලාවේ පිච්චි පිච්චි යනකොට එයාට පේනවා කියනවා. ඒකේ තියෙන එක දොරක් ඇරෙනවා. ඒ දොර ළඟින් පැනලා යන යනකොට මේක පාටේ දොර වැහෙනවා කියලා. ආයිමත් ඕකේ තව අවුරුදු දසදහස් ගාණක් ඉන්නකොට එයාට පේනවා පිච්චි පිච්චි තව දොරක් ඇරෙනවා. එයා දොර ළඟට දුවන් යනකොට ඒ දොරත් වැහෙනවා කියලා. මෙහෙන් මෙහෙම දොරවල් හතර වෙතර දුව දුවා ඉදදී යම් දවසක් එනවා මේ දොර වැහෙන්නේ නැති දවසක්. එදා ඇරිලා තිනවා. එතනින් එයා වැටෙන්නේ තවත් නිරේකටයි කියනවා. ඉතින් ඒ වගේ නෝ මහත් වැටුණොත් ගොඩ එන්න බෑ. ඉතින් ඕවා අපි තේරුම් ගන්න ඕනේ සද්ධාව තුළින්මයි. සද්ධාව දුර්වල නම් අපි හිතන්න බෑ මෙහෙම වේවත් වෙනවා කියන කාරණේ අපි දකින්නේ නැහැ. කොවෙනි නිරවල් වල අපි කල්ප ගන්න දුකිලා. සිරසෙෆෙම් පන්සල් මළුවේදී දහම් කරුණු සාකච්ඡා කරන්නේ සුවිශේෂයෙන්ම සිරසෙෆෙම් පන්සල් මළුවටම උන්වහන්සේ පැහැදිලි කරන මෙම දහම් කරුණු පිළිබඳව ඔබට නැවතත් මතක් කරොත් රහතුන් වැඩිමගොස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකීය ආරියඥාන ස්වාමින් වහන්සේයි අද මෙම දහම් කරුණු පැහැදිලි කරන්නේ. ඔබ දන්න කෙනාටත් මේ පණිවිඩය කියන්න. ස්වාමින් වහන්සේ, පින් අනුමෝදන් විය හැකි ප්‍රේත ජීවීන් අප විසින් අනුමෝදන් කරන පින් අනුමෝදන් වන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්සේ? මෙහෙමයි නෝනා, දැන් ඔබතුමියට ඇස කන නාසය දිව ශරීරය මනස තියෙනවනේ නේද? ආයතන හය තියෙනවා. තේරෙනවද? ආයතන හය තියෙනවා නම් ආයතන හය තියෙන තාක්කල් බාහිර රූප පස්ස වෙලා පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒ වගේ ප්‍රේතයා කියන්නේත් නෝනා මේ ඇස කන නාසය දිව ශරීරය මනස තියෙන රූපයක්මයි. නමුත් ඒ රූපය අපිට මේ මස් ඇහැට පේන්නේ නැහැ. ඒක ඒතරම් සියුම් කයක්. ඒක සමාධිය ඇසෙන් තමයි දකින්නේ. සමාධිය ඇසෙන් යමෙක් දැක්කොත් ප්‍රේතෙක් වෙලා ඉන්නවා. එයා ඒ මනුස්ස ස්වභාවයෙන්ම ඒ ස්වරූපයෙන්ම ඉන්නවා නෝනා. ඒ ස්වරූපයෙන්ම ඉන්නවා. එතකොට එයාට ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙනවා. මේක බාහිර රූපයන් එක්ක පස්සේ වෙලා පංච උපාදානස්කන්ධේ සකස් වෙනවා. එමනම් මං දැන් මෙතන ඉඳන් ඔබ මට දානයක් පූජා කරනවා. දානි පූජා කළාට පස්සේ මම ඔබට දානේ ආනිසංස ධර්මයන් කියලා පින් දෙනවා. පින් දුන්නාට පස්සේ ඔබ තුල මොකද්ද සකස් වෙන්නේ? ආයුෂ වර්ණයේ සැපේ බලය. මම පින් දීම නිසා ඔබ කායිකව මානසිකව අප්‍රමාණ ප්‍රීතියට පත් වෙනවා. ඒ ප්‍රීතියට පත් වෙනකොට ඔබේ ශාරීරියේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ශාරීරියේ ලේ ධාතුව පිරිසිදු වෙන ඔබ නිරෝගී භාවයට පත් වෙනවා. ඒ කියන්නේ ඔබේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා. ඒ වගේ ප්‍රේතයාට ඔබ පින් දෙනකොට ප්‍රේතයා ඔබ අර පින ඇබුණා වගේ කන් දෙකෙන් අහලා සිතෙන් දරලා එයා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි කරගන්නවා. ඉතින් ඒක තමයි පින කියන්නේ. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රේතයා දක්ෂේක් නම්, තේරුණාද? දක්ෂේක් නම් ඒ පිනත් ශක්තිමත් ආකාරයෙන් නුවණින් මෙනෙහි කරලා ආත්මීය වෙනසකට යන්න පුළුවන්. නමුත් ඒකට එයා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා නිරතුරුවම එවැනි පින් දීම් කරන්න නිරතුරුවම අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයෙන් මියගිය ඥාතියට පින් දෙන්න ඕනේ. දැන් වර්තමානයේ කාමච්ඡන්දයන් වැඩෙන විදිහට නාමීගේ ඥාතියෙකුට පින් දෙන්නේ. ගෙදර පාටියක් වගේ තමයි දානි සංවිධානය කරන්නේ. පාටියක් වගේ තමයි ධර්මදේශනා සංවිධානය කරන්නේ. ඉතින් එවැනි අවස්ථාවන් වල කාමච්ඡන්දයන් වැඩෙන විදිහට තමයි අපි පින් අනුමෝදන් කරන්නේ. ඒතර කාමච්ඡන්දයන් වැඩෙද්දී ප්‍රේතයා තුලත් කාමච්ඡන්දයන් වැඩෙනවා. කාමච්ඡන්ද කියන්නේ තීන මේ පංච නීවරණය වැඩෙනවා. පංච නීවරණ වැඩුණාට පස්සේ ආට පින කෙරේ හිත දුවන්නේ නැහැ. පින කෙරේ හිත දුවන්නේ නැහැ. යා පංච නීවරණන්නට යට වෙලා ඉන්නේ. ඒ ඔස්සේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දු උද්දච්ච කුක්කුච්චයන් ඇති කරගෙන කැළඹිලා ජීවත් වෙනවා මිසක් එයා පින ලබන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ ආත්මීය වෙනසක් ප්‍රේතයා තුලින් කරගන්න නම් අනිත්‍ය සංඥාවක් වැඩෙන ආකාරයෙන් පින් අනුමෝදන් කරා. Tamanට තේරෙනවා නම් Tamanගේ අම්මා තාත්තා ඥාතියා මැරිලා පින් මෙවැනි තත්වයක ඉන්නවා කියලා හැම වෙලාවම Taman දක්ෂ වෙන්න ඕනේ. සමන් බුද්ධ වන්දනාව කළාට පස්සේ අනිත්‍යයි කියන සංඥාව තමන් ඇහෙන විදිහට හෝ සත්‍යානය කරන්න. තේන මේ ඇස අනිත්‍යයි, මේ කන නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස අනිත්‍යයි කියන කාරණේ ඇහෙන විදිහට සත්‍යායනය කළොත් සමහර විට ඒ වාර අමනුෂ්‍ය කොටස් වලට ඇහිලා ඒ අනුව හිතන්න අරගෙන ඒගොල්ලෝ විදර්ශනා නුවණ කියන දේ නුවණින් ගැලපීම තුළ සකස් කර ගැනීමේ ශක්තිය සමහර අයට තියෙන්න පුළුවන්. ඒක හැමෝටම නෑ නෝනේ. මොකද අකුසලේ නිසායි ප්‍රේත ලෝකෙට වැටෙන්නේ. නමුත් ප්‍රේත ලෝකෙට වැටුණත් ප්‍රේතයා තුලත් විපාක නුදුන් කුසල් තියෙනවා.
මොකද උපාදාන නිසානේ പ്രേත ලෝකෙට වැටෙන්නේ විපාක නොදූ කුසල් තියෙන. ඒතොර මේ විපාක නොදුන් කුසල් ශක්තිය මතු කරගන්න නම් අරණ විදියට අපි පින් දීලා අනිත්‍ය සංඥා වැඩෙන විදියට පින් දීලා പ്രേතයාට ඒක නුවණින් මෙනෙහි කරන්න හැකියාවක් ලැබුණොත් එයාට ආත්මීය වෙනසකටත් යන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස මියගිය කෙනෙක්ට පින් අනුමෝදන් කරවීමට දින 7 මාස 3 අවුරුදු 1 වශයෙන් කාලය වෙන් කිරීම නිසා ඊට කලින් පින් බලාපොරොත්තු වන දුක් විඳින പ്രേතේකට ඒ දින වකවාන වෙනතුරු බලා සිටින්නට වෙනවා නේද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා. ඉතින් බුදුරජාන් වහන්සේ නම් දේශනා කරනවා නෝනා පින් ගන්න බලාපොරොත්තුව මැරෙන්න එපා කියලා. තේරුණාද? මොකද ඒක හරිම දුර්ලභ තැනක්. ඒ නිසා මැරිලා අනුන්ගේ පින් බලාපොරොත්තුව මැරෙන්න එපා. ජීවත්ව සිටින වෙලාවේ Taman පිනෙන් සාක්ෂාත් වෙලා මැරෙන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. අපි යම් විදියකින් එවැනි പ്രേත ලෝකයන්ට වැටුණොත් බුදුරජාන් වහන්සේ කොතනකවත් මේ 7 දවසේ 3 මාසේ එහෙම දාන ක්‍රමයක් දේශනා කළා මම නම් දැකලා නැහැ. මම දැක්කේ නැති තැනක තියෙනවද දන්නේ නැහැ. මම දැක්කේ තැනක නම් සූත්‍රයක එහෙම කොතනකවත් මම දැකලා නැහැ. තේරෙන අනිවාර්යයෙන්ම 7 දවසෙන් දානයක් දෙන්න 3 මාසෙන් දානයක් දෙන්න අවුරුද්දෙන්ද. ඒවා සමහර විට මේ සමාජය තුළ පැවතුගෙන ආව සම්ප්‍රදායන් වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම කෙනෙක් මැරුණාම නෝනා පාංශ කූල පිනයි 7 දවසේ පිනයි නා අත්‍යවශ්‍ය කාරණයක්. මේ දෙක අත්‍යවශ්‍ය කාරණයක්. මොකද සමහර අය මැරෙන වෙලාවේ ඔය ෂෙනින් හදිසියේ බෝම්බයක් පිපිරලා මැරෙද්දි ෂෙනින් අනතුරක් සිද්ධ වෙලා මැරෙද්දි එකපාරට වතුර ගිරිලා මැරෙද්දි නැත්නම් රාත්‍රියේ තද නිින්දෙදි මැරෙද්දි නැත්නම් කුඩා ළමෙක් මැරෙද්දි නෝනා ඒගොල්ලන්ට මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල් ලකුසල් චිත්තයක් සකස් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. තේන්න. දැන් නිින්දෙන් මැරෙන කෙනෙකුට ශක්තිමත් කුසල් ලකුසල් චිත්තයක් සකස් වෙන්නේ නැහැ. එවැනි අය නෝනා හුඟාක් වෙලාවට අර භූත ස්වභාවයේ සත්වෙන් හැටියට උප්පත්තිය සකස් කරනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ යා කකුල් දෙක බිම තියාගෙන නෙමෙයිනේ දැන් പ്രേතයා යක්ෂයා ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා ඉන්නේ නෝනා මේ අවකාශයේ පාවි පාවි තමයි ඉන්නේ. දැන් හිතන්න අපි පුංචි දරුවෙක් අවුරුදු 3 4ක දරුවෙක් මැරුණා කියලා හැමෝම නෙමෙයි ඈ සමහරු බෝනික්ෙක් වගේ පාවි පාවි ඉන්නවා. දැන් අවුරුදු 70ක 75ක ආච්චි කෙනෙක් මැරුණා තදනින්දෙදි එයා ඒ හිටපු ස්වභාවයෙන්ම පාවි පාවි ඉන්නවා. එයාට ඇස කනනාසය දිව ශරීරයේ මනස තියෙනවා. ඒක භවයේ උපතක්. ඒවා බාහිර රූපයක පස්සේ වෙලා පංච උපාදානස්කන්ධේ සකස් වෙනවා. ඒක භවයේ උපතක් නෝනා. මෙන්න මේකට තමයි සමහරු මේ අන්තර්භවයක් කියලා කියන්නේ. අන්තර්භවයක් කියලා දෙයක් බුදුදහමේ නැහැ නෝනා. එහෙනම් මේ අන්තර්භවය කියලා මේ දක්වන්නේ මෙන්න මේ භූත ස්වභාවයේ භවයේ උපතට තමයි අන්තර්භවය කියලා කියන්නේ. නමුත් ඒක බුදුදහමට අන්තර්භවය කියලා වචනයක් අදාළ නැහැ. ඒ නිසා මෙන්න මේ භූත ස්වභාවයේ සත්වයාට මේ පාංශ කූල පින්කම 7 දවස් පින්කම ගොඩ වටිනවා. මෙයා මේ පාවි පාවි ඉන්නේ හුඟාක් වෙලාවට තමන් මියපරළව ගියේ නිවස ආශ්‍රිතව ගම්බිම් ආශ්‍රිතව තමයි ඉන්නේ. එතකොට මේ පාවි පාවි ඉන්න කෙනාට අර පාංශ කූල පින දෙනකොට 7 දවසේ පින ලැබෙනකොට නිදාගෙන ඉන්න දරුවෙකුට එකපාරට මූණට වතුර ටිකක් ගහපුවාම නිින්දෙන් ඇහැරෙනවා වගේ අර පින තුලින් එයා ශක්තිමත් චිත්තයක් සකස් කරගෙන ඊළඟ ප්‍රතිසන්දියට යනවා. සමහරට මේ ප්‍රතිසන්දිය නරක එකක් වෙන්නත් පුළුවන්. දැන් එයාට එක පාටේ පිනේදීයාට කුසල් සිතක් මතු වුණොත් එක අම්මා කෙනෙක් එහෙම පාවි පාවි ජීවත් වෙලා භූත ස්වභාවයේ සත්වෙක් හැටියට එයා 7 දවසේ පින ගත්තට පස්සේ එයා මව් කුසක ගිහිලා ප්‍රතිසන්දිය ලැබලා තිබ්බා. ඒ වගේ එයා මැරෙන වෙලාවේ ද්වේෂසහගත හිතක් ඇති වුණොත් නිරයට වැටෙන්න පුළුවන්. ඒ නිසා මැරුණාට පස්සේ පින් දෙන කාල සීමාවන් මෙහෙම මෙහෙම කියලා නිශ්චිත කාල සීමාවක් තියනවා කියලාද කියන්නේ නම් මම දන්නේ නැහැ. නමුත් පාස කූල පිනයි 7 දවසේ පිනයි මැරිච්ච කෙනෙකුට උඟාක් වටිනවා. උපහන්සේ පැහැදිලි කරන්නේ බුදුදහම ඇසුරින් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පුද්ගලෙක් මිය ගියොත් ඔහුගේ දරුවන් ඔහුගේ ඥාතීන් ඔහු වෙනුවෙන් පින් අනුමෝදන් කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුයි කියලාද උපහන්සේ පැහැදිලි කරන්නේ. එහේ එහේ ඕනෑම කෙනෙක් මා නෝනා තමන්ගේ දෙමාපියන් මැරුණාට පස්සේ අනිවාර්යයෙන්ම අපේ සංස්කෘතියේ තියෙන ලක්ෂණයක් තමයි යාට දානමාන පූජා කරනවා. නමුත් පූජා කිරීම නෙමෙයි ප්‍රශ්නේ. පින් ගැනීමයි ප්‍රශ්නේ. මොකද പ്രേතයා പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ එයා විඳින්නේ දුකක් කියලා එයා දකින්නේ නැහැ. එයාගේ අකුසලයට සාපේක්ෂව එයා සැපක් විඳින්නේ කියලා එයා දකින්නේ. එයාට දුකක් විඳිනවා කියලා එයා තේරුමක් නැහැ. දැන් යාචකම්ම කෙනෙක් පිටකොටුවේ ඉන්නවා. සිඟාකාල ජීවත් වෙන්නේ. කඩයක් යට තමයි රැට නිදාගන්නේ. නමුත් මහත් එක්ක ඇවිල්ලා ඉල්ලනවා මේ දරුවා මට දෙන්න. මම මේ දරුවාව ඉහළ අධ්‍යාපනයෙන් ලබලා මන් තියා ගන්නම් කියලා. එයා දරුවා දෙනවද? එයා දරුවා දෙන්නේ නැහැ. මොකද එයාට සාපේක්ෂව එයා විඳින්නේ දුකක් කියලා එයාට තේරෙන්නේ නැහැ. එයාගේ අකුසලයේ. ඒ වගේ പ്രേතයාගේ අකුසලයට සාපේක්ෂව പ്രേතයා විඳින්නේ දුකක් කියලා එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා එයා මෙතනින් මිදෙන්න එයාට කැමැත්තක් නැහැ. ඒ අකුසල ප්‍රහීන වෙච්ච දාකට තමයි මිදීමේ සිත එයාට සකස් වෙන්නේ. එතෙක් ඉතින් එයා ඒ ස්ථානය තුල ඒ ආකාරයෙන් ජීවත් වෙලා එයා උත්සාහ ගන්නේ ඔබලාවත් එයා ළඟට ගන්න.
දැන් අම්මා තාත්තා කෙනෙක් මැරලා ප්‍රේත ලෝකෙක ඉන්නවනම් ඒ අම්මා තාත්තා කැමති ප්‍රේත ලෝකයෙන් මිදලා මිනිස්සෙක් වෙන්න නෙමෙයි. ඒගොල්ලෝ ඉන්න තැනට දරුවෝ ගන්න. කවදා හරි දරුවන් යම් වෙලාවක මැරෙන මොහොතක් ආවොත් ඒ මැරෙන මොහොතේදී අර අම්මලා තාත්තලා ඇවිල්ලා දරුවෝ ඉස්සර පෙනිහිටිනු. පෙනිහිටිනකොට අනේ අර දරුවා මොකද අනේ මගේ තාත්තේ අම්මේ කියලා උපාදානය කරගත්ත ගමන් ඒ දරුවා අතනම ගිහිල්ලා උපත්තිල. ඔය විදිහට සමහර පවුල්වල මේ પરම්පරාගත ප්‍රේත රැල්ල ඉන්නවා. මොකද පින් කරන්නේ නැතුව දන් දෙන්නේ නැතුව ධර්මයේ තුලින් බැහැර වෙනකොට අර ප්‍රේත රැල් මැරෙන වෙලාව එකපාරට ඇවිල්ලා අරගොල්ලන්ට පෙනී හිටිනවා. ඔය සමහරු කියන්නේ මට ආච්චි පේනවා, අම්මා පේනවා, තාත්තා පේනවා කියලා. ඒ සමහරුන්ට අරගොල්ලෝ ඇවිල්ලා පෙනී හිටිනවා. මොකද ඒගොල්ලන්ගේ ස්වභාවයෙන්ම ස්වරූපයෙන් තමයි ඒගොල්ලෝ ප්‍රේත ලෝකවල ඉන්නේ. ඉතින් එහෙම වුණේ ගමන් අරයා ආව උපාදානය කරගන්නවා. එයක් ගිහිල්ලා අතෙන්ටම වැටෙනවා. ඉතින් ඒකයි කියන්නේ නෝනා හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේ කියනවා මැරිච්ච කෙනා ගැන හිතන්න යන්න එපා කියලා. මොකද එයා දැන් අපිට අයිති නැහැ. අපේ ආච්චි මැරිලා ප්‍රේත ලෝකෙක ඉන්නවනම් එයා දැන් ප්‍රේතියා ආච්චි කෙනෙක් නෙමෙයි. අපේ ආච්චි මැරිලා දිව්‍ය ලෝකෙක ඉන්නවනම් එයා දිව්‍යාංගනාවක් අපේ ආච්චි නෙමෙයි. ඒ නිසා මැරිච්ච කෙනා අපිට අයිති නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙක් මැරුණාට පස්සේ එයා සුගතියේ ඉපදිලා ඇති කියලා හිතන්න. හිතලා පින් කරන වෙලාවට නම කියලා පින් දෙන්න ඉන්පස්සේ ඒක අමතක කළා දාන්න. එම අමතක කරන්නේ නැතුව අපි නිරේතුරුවම හිතුවොත් අපේ අම්මා අපේ තාත්තා ප්‍රේත ලෝකෙක ඉන්නවා කියලා ඒ සිතුවිල්ලම වැඩිලා 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 ඊට පස්සේ ඔය රැයට හීනෙන් පේන්න නම් බය වෙලා අර මහා ප්‍රශ්න කොටකට අපි ඇදිලා යනවා. ඒ නිසා මැරිච්ච කෙනෙක් ඔබේ හිතට ආවොත් ඒ හිත සකස් වෙච්ච මොහොතේම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. රැයට හීනෙන් ඔබේ අම්මා තාත්තා මැරිච්ච අම්මා තාත්තා ආච්චි හීනෙන් පේනවනම් ඒ හීනෙන් අවදි වෙච්ච මොහොතේම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. ඒ හිත නිත්‍ය වශයෙන් ගන්න යන්නේ නැහැ. ඔබ ඒ හිත නිත්‍ය වශයෙන් අරන් මැරිච්ච අම්මා තාත්තා ගැන හිතන්න ගියොත් නැවත 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 රාත්‍රියට ඒ හීනම පෙනි පෙනි ප්‍රශ්නයක් කරා ඔබ අරන් යනවා. ඒ නිසා මැරිච්ච කෙනා හීනෙන් දැක්කව වේවා, හැබැයින් දැක්කව වේවා, ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකින්න. ඒ දකින මොහොතේම ඔබ දකින්නේ ධර්මයයි. ඒ ධර්මයේ දකින්නවා කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසල් සිත ඔබ ඇති කරගත්තා. ඒ ශ්‍රේෂ්ඨම කුසල් හිත තමයි මැරිච්ච කෙනෙකුට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම පින. එහෙම නැත්නම් ඔබ මැරිච්ච අම්මා ගැන ගැටි ගැටි ඉන්නවා නම් ඒ අම්මා ඔබ දිහා බලන් ඉන්නවා නම් ඒ අම්මාත් ඔබ නිසා ගැටෙනවා. ඒ නිසා කොතනකවත් මැරිච්ච කෙනා ගැන හිතන්න යන්න එපා. පින් දෙන කරන වෙලාවට පින් අනුමෝදන් කරලා එතනින් අමතක කළා. කර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ප්‍රේත රැල් කණ්ඩායම් පිළිබඳව පැහැදිලි කරනවා. මෙම ඥාති ප්‍රේත කණ්ඩායම් නිසා ඊටමත් දැහැමිව ජීවත් වන කුසලයම ජීවිතයට සම්බන්ධ කරගන්නා වූ පුද්ගලයන්ට තම කුසල්සිත සකස් කර ගැනීමට නොහැකිනවද ස්වාමින් වහන්සේ? මේ ප්‍රේත කණ්ඩායම් ඊට බාධාවත්ද? මෙහෙමයි නෝනා. එතනදී ඒක අපි මෙහෙම ගලප ගන්න ඕනේ. දැන් මේතන බල්ලෝ 10 දෙනෙක් ඉන්නවනම් මෙතන තියෙන තත්ත්වය ඔබට පේනවනේ. බල්ලන්ගේ මයිල් හැමතැනම විසිරලා මැක්කෝ විසිරලා බල්ලන්ගේ ගඳ ගහනවා. මෙතන ස්වභාවය ඒකයි. ඒගොල්ල ප්‍රේතයන් අපේ ඇසුරේ ඉන්නවා නම් නෝනා නිරතුරුවම අපේ සිත් සකස් වෙන්නේ ප්‍රේත සිත් ක්‍රියා කරන ආකාරයටමයි. අපි අපිරිසිදු වෙනවා. ගෙවල් පිරිසිදු කරන්නේ නැහැ. කිලුට වෙච්ච ඇඳුම් ටික හොදන්නේ නැහැ. එකතු වෙච්ච කුණු ටික අයින් කරන්නේ නැහැ. බැඳුණු මකුණු දැල්ල අයින් කරන්නේ නැහැ. තමන් නාන්නේ මූණකට හොදන්නේ ඇඳුම පිරිසිදු කරන්නේ නැහැ. වත්ත පිටි අතු ගන්නෑ. මොකද අමනුෂ්‍ය බලවේගයන් වැඩි වෙනකොට ඊට අදාළව ක්‍රියාකාරීකම් වලට තමයි අපේ ජීවිතය යොමු වෙන්නේ. ඒ නිසා මෙතන තියෙන ප්‍රශ්නේ තමයි කොච්චර අමනුෂ්‍ය රැල් අපි අතර හිටියත්, පරම්පරාගත ඥාතීන් අමනුෂ්‍ය වෙලා අපේ පස්සේ හිටියත්, අපි ගෙදර තෙරුවන් සරණ ගිහිල්ලා සිල්පද පහ ආරක්ෂා කරගෙන දන් දෙමින් ජීවත් වෙනවා නම් ඒ කියන්නේ නිරතුරුවම අපි තුල කුසල්සි වැඩෙනවා. කුසල්සිත් වැඩෙන්න අපි මුලින්ම මානසිකව පිරිසිදු භාවයට පත් වෙනකොට කායිකව පිරිසිදු භාවයට පත් වෙනවා. ඒ කායික පිරිසිදු භාවය නිසා අපි නිරතුරුවම ගේදර පිරිසිදුව තබා ගන්නවා. කිලිටු ඇඳුම් ටික වහාම හොදලා දානවා. ගේ මකුණු දැල් ටික අයින් කරලා දානවා. වත්ත පිටිය ලස්සනට තබා ගන්නවා. එහෙම වෙනකොටම කායික මානසිකව තමන් ප්‍රියතාවයට පත් වෙනවා වගේම තමන් මේ කුසල් ධර්මයේ තුල වැඩෙනකොට නෝනා මේ ශක්තිමත් අමනුෂ්‍ය බලවේග තියෙනවා. මේ අමනුෂ්‍ය ලෝකෙත් පන්ති ભેදයක් තියෙනවා. මේ අමනුෂ්‍ය ලෝකේ ඉන්නවා නෝනා මේ ශක්තිමත් යක්ෂයෝ. යක්ෂයෝ කියන්නේ සම්මැද දෘෂ්ටික යක්ෂයෝ. යක්ෂයෝ කොටස් දෙකක් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ, සම්මැද දෘෂ්ටික යක්ෂයෝ කියලා. ඔය මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ තමයි නෝනා මේ කළුම කළුපාට බඩ ඉස්සරහට නෙරලා මේ ඇස් රතු වෙලා එළියට පැනලා මේ දල් ලැබිලා ඒ තියෙන මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ. ඒගොල්ලෝ පිනට කොහෙත්ම කැමති නෑ නෝනා. තේරෙනවද? ඒතකොට මේ සම්මැද දෘෂ්ටික යක්ෂයෝ ඉන්නවා. සම්මැද දෘෂ්ටික යක්ෂයෝ කියන්නේ නෝනා දෙවිවරු වගේ. මනුස්ස ලෝකේ ආශ්‍රිතව ජීවන දෙවිවරු වගේ සම්මැද දෘෂ්ටිකයි. පෙර පින් කරලා
නමුත් මැරෙන වෙලාවේ ද්වේෂය සකස් වෙලා. ද්වේෂය නිසා යක්ෂ තලයට වැටෙනවා. පින නිසා දිව්‍ය ස්වභාවයේ සම්මයද්දෘෂ්ටික යක්ෂ වෙනවා. ඔය සම්මයද්දෘෂ්ටික යක්ෂයෙල්ලා අර මයික් ටයිසන්ලා වගේ බොහොම ශක්තිමත් ශරීර තියෙන මේ නලල්පට දාපු මේ අත්වලට වලලු පළඳගත්ත බොහොම ශක්තිමත් අය. ඒගොල්ලෝ මේ පිටිපස්සේ සිය ගණන් දහස් ගණන් පිරිවර ඉන්නවා. ඒ අය මේ සතර වරන් දෙවියන්ගෙන් වරන් ගත්ත අය. අශ්‍රීක දිව්‍ය තලවලින් සතර වරන් දෙවියන්ගෙන් වරන් ගත්ත අය තමයි ඒ අය. බුදුරජාණන් වහන්සේ මේ ආටානාටි සූත්‍රයේදී ඒක බොහොම පැහැදිලිව දේශනා කරනවා. මේ වරන් ගත්ත මේ සම්මයද්දෘෂ්ටික බලවේගන උනා ඔබ පින් කරනකොට ඔබේ ආරක්ෂාවට එනවා. සමහර යක්ෂයෝ ඉන්නවා මේ පොල් ගහක් තරම් උස යක්ෂයෝ ඉන්නවා. ඔබ දැන් ධර්මයේ තුල හැසිරෙන කෙනෙක් කියලා දැන් ඔබ ගෙදර පරි ඉන්නකොට මහා හුලඟක් ඇවිල්ලා එකපාරට ගේ උඩට ගහක් කඩා වැටෙනවා. නමුත් ඒ යක්ෂයින්ට පුළුවන් මේ කඩා වැටෙන ගහ අනිත් පැත්තට පෙරලා දාන්න. ඔබ ගිහිල්ලා කාර් එක කොහරි නතර කරලා තියෙනවා. නමුත් දෙයියනේ කාර් එක උඩරම තියෙන අත් වැටුණා නැමත් කාර් එකට නෙමෙයි වැටුනේ බහැරටයි වැටුනේ. ඒ වගේ ඒගොල්ලන්ට පුළුවන් මේ කැඩෙන අත් මේ තනි අතින් ඒ තරම් ශක්තිමත් සම්මයද්දෘෂ්ටික යක්ෂ බලවේග මනුස්ස ලෝකාශ්‍රිතව ඉන්නවා. ඒතර ඔබලා පින් කරනකොට මේ සම්මයද්දෘෂ්ටික බලවේග ඔබ ළඟට එනවා. සම්මයද්දෘෂ්ටික බලවේග එනකොට නෝනා මිත්‍යාදෘෂ්ටික බලවේග රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ પરම්පරාගත ප්‍රේතලැල් හිටියත් ඒගොල්ලන්ට රැඳෙන්න පුළුවන් කමක් නැහැ. එතනින් තමයි අපි මේක පරාජය කරන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැකිතා පින්කම් සිද්ධ කරලා අර සම්මයද්දෘෂ්ටික පිනට කැමැති බලවේග අපේ ළඟට ගන්න. අපේ ළඟට ගන්නකොට මිත්‍යාදෘෂ්ටික බලවේග පලා යනවා. ඒගොල්ලෝ අපේ කොච්චර પરම්පරාගත ඥාති වුණත් අරගොල්ලන්ගේ බලය හැමුවේ මේගොල්ලන්ට රැඳෙන්න බැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් කියලා. මේ තුනේ ආරක්ෂාව ඔබ ලබද්දී තමයි අර සම්මයද්දෘෂ්ටික යක්ෂ කොටස් ඒ පිරිවර සමග ඔබේ ආරක්ෂාවට එන්නේ. ඒ ආරක්ෂණාවට පස්සේ අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්ස මට සමාවන්න. අපිට මේ අතර වාරයේදී සිරස FM පන්සල් මළුවේදී ධර්මයේ ශ්‍රවණය කරපු එක්තරා තරුණයෙකුගේ ගැටලුවක් සම්බන්ධ කර ගැනීමට සිදුවනවා. මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ආබාධිත තරුණෙක් අවුරුදු 23ක. ඔහු ඉතාමත් ඔහු දන්නාව දේ ඉඳලම කුසලයට පිනට නැඹුරුණු කෙනෙක්. නමුත් මේ වෙනකොට කතා කරගත නොහැකි ස්නායු රෝගියෙක් බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයට ඔහු පත්ුනේ ඇයි කියන එක ගැන ස්වාමීන් වහන්ස ඔහු විමසනවා. මෙහෙමයි නෝනා. ඒවා ඉතින් අකුසල් විපාකයන් තමයි. තේරෙනවද? අපි සංසාරේ කළා වූ සත්ව හිංසාවමයි ඔවට හේතු වෙන්නේ. දැන් ඔබ මාළු කඩේට යන්න මාළු කඩේ කකුලුව දින්න අදාලා. ඒ කකුලුව පණ ගහිනවා. සමහර කකුලුව ඇවිදගෙන ඇවිදගෙන දුවනවා. දුවනකොට කකුලුවාගේ අඬු හතර කඩලා එතනින් තියෙනවා. දැන් කකුලුවාට දුවන්න බැහැ. තේරෙනවද? සමහර සත්තු ඇවිල්ලා දඩයන් කරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ල දඩේ මේ ගිලා සතා මරනවා. නමුත් බාගෙට මැරිලා තියෙන්නේ සතාව සම්පූර්ණයෙන්ම මරන්නේ නැහැ. සම්පූර්ණයෙන් මැරුවොත් මොකද උදේ වෙනකොට සතාගේ මස් කුණු වෙනවා. ඒ නිසා අර පණ ගෙහි ගෙහි ඉන්න සතා එහෙම්ම මෙතන තියලා තියෙනවා. ඒතොර දැන් බුදුරජාණන් වහන්සේට දීර්ඝ කාලයක් ඇතිවෙන්නා වූ හිසේ අමාරුවක් තිබුණා. ඒතොර බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිසේ අමාරුවක් හේතුඵල ධර්මයක්. හිසේ අමාරුවක් කියන්නේ ස්නායු රෝගයක් නෙමෙයිද? ඒතොර බුදුරජාණන් වහන්සේ කියනවා මේක හේතුඵල ධර්මයක්. මොකද උන්වහන්සේ බෝධිසත්ව කාලයකදී මේ මාළු බාල තැනකින් ඇවිදගෙන ගියා. එතකොට මේ මාළු බාන තැනින් යනකොට අර මාළු අල්ලන මිනිස්සයා මාළු ගොඩක් අල්ලලා බාල්දියක දාලා මාළු ටික ගැහි ගැහි බාල්දියේ ඉන්නවා. මෙයා කියනවා අද නම් ඔයාට හොඳ මාළු ටිකක් අහුවෙලා තියෙනවා කියලා. එච්චරයි කිව්වේ එයා යනවා. ඉතින් එහි විපාකය නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේටත් ඒ හිසේ අමාරුවේ ස්නායු සම්බන්ධ රෝගේ සකස් වුණා කියලා. එහෙනම් ඕනා ඒ මහත්යාට ওই සිද්ධ වෙලා තියෙන සංසාරේ කළා වූ සත්ව හිංසා අකුසලයක්මයි. ඒ නිසා නිරේතුරුවම ඒ මහත්යා කරන්න ඕනේ පුළුවන් තරම් මෛත්‍රී චිත්තයක් ඇති කරගෙන ජීවත් වෙන. දකින සෑම රූපයක් දකිද්දිම සූපත් වේවා කියලා චිත්තය ඊළඟට ඇති කරගන්න. තිරිසන් සතෙක් දැක්කත් සූපත් වේවා කියලා චිත්තය ඇති කරගන්න. පුළුවන් තරම් පන්සලට ගිහිලා බෝධි පූජා කියලා මගේ ජීවිතයට බලපාන එවැනි සත්ව හිංසා අකුසල් කර්මයන් තියෙනවා නම් මේ කරන්නා වූ කුසල් බලයෙන් ඒ අකුසල් තුනී වේවා කියලා චිත්තය ඇති කරගන්න. එහෙමත් නැත්නම් මසට වෙන් කරලා වූ සත්වෙක් ඔය කුකුලෙක් කුකුල් මස් කඩේක ඉන්න කුකුලෙක් ඒ වගේ දෙනක් හරකෙක් නම් එහෙම දෙයක් අරගෙන එවැනි සතෙක් නිදහස් කරලා ඒ තුලින් ලබන්නා වූ සතුට මගේ ජීවිතේ මං අතීතේ මෙවැනි සත්ව හිංසාවන් කළා තියෙනවා නම් මේ කළා වූ කුසලයේ බලයෙන් යටපත් වේවා කියලා හිතනවා. නමුත් ඒවා මෝහයට අදාළ දේවල්. නමුත් අපි මුලින්ම පින ශක්තිමත් කරගන්න එපා නේද? තිරිසන් සතා එතන මරණයෙන් මිදෙව්වා කියන කාරණයෙන් තිරිසන් සතාට වෙන යහපත නැහැ. එයා ආයිමත් ගිහලා ඒ කුලෙම ඉපදිලා ආයිමත් මැරුම්
කනෝ නමුත් අපිට දැන් ඒක නෙමේ අදාළ කරගන්න උන අපිට අවශ්‍ය පින ශක්තිමත් කරලා අපි නිරෝගී භාවයට මුලින්මපත් වෙයි ඒ නිසා එතනදී අපි අර ආකාරයෙන් කටයුතු කරන්න අනිවාර්යයෙන්ම නිරතුරුව මෛත්‍රී චිත්තයක් වඩන්න විශේෂයෙන්ම තිරිසන් සතුන් මනුෂ්‍යයා කෙරේ මෙත්සිත පතුරවන්න පතුරවලා නිරතුරුව පුලුවන් තරම් බෝධි පූජාවන් කරලා අතීත අකුසල් තියෙනවා නම් යටපත් වේවා කියලා හිතන්න ඊළඟට නිරතුරුවම ඔය මාසට වෙන් වෙලා සීන සතුන් ඉන්නවනම් ඒ සතුන් නිදහස් කරලා ඒ සතුන් නිදහස් කිරීම තුලින් ලබන්නා වූ දේ අතීත අකුසල් සංස්කාරයටපත් වේවා කියලා හිතන්න. ඉතින් එහෙම කරන ගමන් තමන්ට පුළුවන්කමක් තියෙනවනම් රෝගී පුද්ගලයින්ට උපස්ථානය කරලා බෙහෙත් හේ තරම් දෙන්න එවැනි කටයුතු තමයි නෝනා ඔයනි ප්‍රශ්නෙකට තියෙන විකල්පය. කල ස්වාමීන් වහන්ස තෙරුවන් සරණ ගියායයි විශ්වාස කරන පුද්ගලයින් තමන්ගේ ජීවිතයේ දියුණුව වෙනුවෙන් වෙනත් විද්‍යාවන්හි පිහිට ලබා ගැනීම පිළිබඳව පැහැදිලි කරගත හැකි කොහොමද ස්වාමීන් වහන්ස? අනිවාර්යයෙන්ම යාතුල සද්ධාව සකස් වෙලා නැහැ. තේරුණාද? සද්ධාව කියන කාරණේ ලේසි කාරණයක් කියලා හිතන්න එපා. මේ අපේ වර්තමාන සමාජයේ අපි හිතන්නේ අපි හැමෝම සද්ධාව තුල ඉන්නවා කියලා. මොකද හැමෝම පන්සල් යනවා, හැමෝම සිල් ගන්නවා, හැමෝම දන් දෙනවා. ඒ නිසා අපි හැමෝම හිතනවා අපි හැමෝම සද්ධාව තුල ඉන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ නියසිරට පස් ටිකක් අරගෙන මැරෙන සත්වයින්ගෙන් සුගතිගාමි වෙන්නේ මෙච්චරයි කියලා. එහෙනම් මැරෙන සත්වයින්ගෙන් සුගතිගාමි වෙනවා කියන්නේ මොකක්ද? මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන ඉන්නේ මේ කොමන? ඔබ සද්ධාව සකස් කරගත්ත කෙනා සුගතිගාමි වෙන්නේ. එහෙනම් සද්ධාව සකස් කරගෙන ඉන්නේ මේ කොමන? එහෙනම් ඕන සද්ධාව කියන දේ මේ අපි හිතන තරම් ලේසි පාසුකමක් නැහැ. මේ මෙතනම තමයි අපේ ජීවිතේ එකම කමටහන කරගන්නවා. මෙතනයි මේ ධර්ම මාර්ගයේ මුල. මෙතන වරද්දගෙන අපි කොච්චර ඉස්සරහට යන්න ගියත් ආර්ය ශ්‍රාංගික මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සද්ධාව මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. සක්විති රජකමටත් වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියනවා. පන්සල් ගියා කියලා දන් දුන්නා කියලා මල් පාන් පූජා කළා කියලා සද්ධාව සකස් වෙනවා කියලා කියපු තැනක් කොතනකවත් සූත්‍රයක නැහැ නේද? තේරෙනවද? ඒ නිසා පන්සල් යන්න, දන් දෙන්න, සිල් සමාදන් වෙන්න. සමාදන් වෙමින් කාරණා තුනක් ජීවිතයට එකතු කරගන්න. මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම. මේ කාරණා තුන ජීවිතයට එකතු කරගත්තේ තැනයි සද්ධාව මොදු වෙන්න ඕන. නිසා පන්සල් යන්න, දන් දෙන්න, සිල් සමාදන් වෙන්න ඒවා අනිවාර්යම කළ යුතු දේවල්. ඒවා කරමින් මේ කාරණා තුන ජීවිතයට එකතු කරගන්න. එතනදී තමයි යා නුවණින් මෙනෙහි කිරීම තුලයි සද්ධාව සකස් කරගන්නේ. සංසාර බය. ඒ කියන්නේ යමෙක් ඔයවැනි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් කොඩි විනමේ අන්න සීලයන් කරා ෘතයන් කරා යනවනන්න ඕන කවදාක්වත් එයා සද්ධාව සකස් කරගන්නන්නේ නැහැ. මොකද සද්ධාව සකස් වුණ කෙනා තුල ජීවිතේට මරණයට බයක් නැහැ නෝන. ඒක තමයි සද්ධාවේ අංගය. මොකද එයා බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටලා. මේ ලෝකේ බ්‍රහ්මතලයන්ගේ ශ්‍රේෂ්ඨම ඉහළම බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා. මේ ලෝකේ තියෙන සියලුම දිව්‍යතලයන්ගෙන් ශ්‍රේෂ්ඨම දෙවියා තමයි සක්‍රයා. ඒ ශ්‍රේෂ්ඨම බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වඳිනවනම් ඒ ශ්‍රේෂ්ඨම සක්‍රයාත් බුදුරජාණන් වහන්සේට වඳිනවනම් බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ සරණක් මේ ලෝකේ ශක්තියක් නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රේෂ්ඨ ශක්තිය මගේ ළඟ තියෙනවනම් දෙවියෙක් පස්සේ යంత్రමන්ත ගුරුකම් පස්සේ අපිට දුවන්න ඕනේ නැහැ. දෙවියන්ට පින් දෙනවා. එච්චරයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ. ඒ නිසා අරවා පස්සේ දුවන තාක්කල් තාම බිය කියන කාරණේ අපි මිදිලා ඇයි බිය කියන කාරණේ මිදිලා නැත්තේ? සද්ධාව කියන තැනට ඇවිල්ලා නැහැ. නමුත් අපි පන්සල් යනවා, දන් දෙනවා, සිල් සමාදන් වෙනවා. ඒක හරි. නමුත් සද්ධාව කියන්නේ මේ ලෝකේ දුර්ලභම ශ්‍රේෂ්ඨම ධනය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා ඒ වාට යන කෙනා තමා තුලින් තමා දකින්න දක්ෂ වෙන්න තමාගේ සද්ධාවේ දුර්වලභාවයක් නිසායි මම එතෙන්ට යන්නේ කියන කාරණේ. ඒ වට යන්න යන තව සද්ධාව දුර්වල වෙනවා මිසක් සද්ධාවේ නැගී හිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතන තමයි අපි දකින්නේ. ගරු ස්වාමීන් වහන්සේ අපි දැකලා තියෙනවා බොහෝ විට ආර්ථික අතින් ශක්තිමත් නැති දුගී මිනිසුන්ට තම මියගිය ඥාතීන්ගෙන් විවිධ බලපෑම් කරදර විපත් එනකොට තමා සතු සියලුම ධනය වියදම් කරලා තොවිල් කරනවා. ඉන්පසු මියගිය ඥාතීන් භූතාත්ම ලෙස උපත ලබා ඇතීම ඥාතීන්ව භූතල්වල සිරගත කරනවා. මේ තත්ත්වය අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. ඔව් මෙහෙම මුලින්ම නෝනා යමෙක් එවැනි දුප්පත් භාවයන්ට පත් වෙනවනම් ඒ දුප්පත් භාවයට පත් වෙලා එවැනි අයට මේ අමනුෂ්‍ය බිය සකස් වෙනවනම් ඒක හේතුව නෝනා ඒ අය පෙර ජීවිතේ මෙවැනි මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රවල තියෙනා වූ හරයන් සොයාගෙන ගිහිල්ලා ඒගොල්ල සංගය ආරමුණු කරගෙන දන් දුන්නේ නැහැ. ඒගොල්ලන්ට ප්‍රේතයන්ට ප්‍රේත කොටු තමයි කියන්නේ කියේ. තේරෙනවද? නැත්නම් දෙවියන්ට දේව පූජා තමයි කියන්නේ කියේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ බණ අහන්න ගියේ නැහැ. දේවාලයට මේ ගිහිල්ලා
දෙවියෝ කියන දේ නැත්තම් සාත්‍තර කියන මිනිස්සයා නැත්තම් කපු මහත්ය කියන දේවල් තමයි අහන්න ගියේ. ඕවේ ඵලයන් නිසා ඒගොල්ලෝ දුප්පත් මොකද දුප්පත් භාවයට පත් උනේ සංඝයා අනුමත කරගෙන දන් දුන්නේ නැහනේ. කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දුන්නේ නැහැ. කොහොම මේ ජීවිතේ ලැබමී මට හොඳ රැකියාවක් විවාහයක් මේවා ලැබමී කියලා තමයි දෙවියන්ට පූජාව තිබ්බේ. ඒ නිසා ඒවා මහත්ඵල මහානිසංස නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ දුප්පත් භාවයට පත් වෙලා ඉපදෙනවා. දුප්පත් භාවයට පත් වෙලා ඉපදීම නිසා අර සංසාරයේ කලාව පුරුදු නිසා අර අන්‍ය සීලව තොල්ටත් යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තට ඒගොල්ලෝ ඇදිලා යනවා. ඉතින් ඒවා කරන්න කරන්න නෝනා ඒගොල්ලෝ අකුසලය නිසා තව අකුසල් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ අය අකුසලය නිසා තව අකුසල් කරගෙන තව අකුසල් කරගෙන අවසානයේ මේ ලැබුණා වූ දුප්පත් මනුෂ්‍ය ජීවිතයත් අහිමි කරලා ඊළඟට සතර අපායකටයි වැටෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් යంత్ర මන්ත්‍ර ගුරුකම් හදි වුණියන් කොඩි වින මේවා චිරස්තින තිරිසන් ධර්ම කියලා නෝනා ඒවා තුළ මෝහයයි ලෝකේ අපිට උගන්වන්නේ. ඒ නිසා අපි දැකලා තියෙනවා සමහර තොයිල් කරනවා කට්ටනිකම් කරනවා සමහර විට ඒ තොයිලට යන වියදම ලක්ෂ 5යි නැත්නම් ලක්ෂ 3යි ලක්ෂ 2යි මේ විදිහේ මහා ගාණක් වියදම් කරලා තමයි තොයිල් කරන්නේ. මොකද්ද තොයිල් කරන්නේ? ඔන්න දැන් ගෙදර පවුලේ පරිත්‍ය ජීවත් වෙනවා. ජීවත් වෙනකොට ඔන්න නෝනා රැට හීනයක් දකිනවා. නෝනා හීනයක් දකින්නේ මොකද්ද? කවුරු හරි අමනුස්සෙක් ඇවිල්ලා එකයාගේ එක්ක ඇඟ පහුරු ගන්නවා කියනවා නැත්නම් බය කළා කියනවා ඔන්න හීන දැක්කා. මොකද්ද මේ දැකලා තියෙන්නේ? මේ දවල් මොකක් හරු දැක්කා වූ එක්ක චිත්‍රපටයක් වෙන්න පුළුවන්, ටෙලි නාට්‍යයක් වෙන්න පුළුවන්, පතක් පොතක් වෙන්න පුළුවන්. මේවායේ තිබ්බ දෙයක් වඩමින් ජීවත් වුණා රැට ඕක ඔන්න හීනේ මතු කරලා පෙන්නනවා. යටි හිතේ තිබ්බ දෙයක් නැතුව එතනට ආපු අමනුස්සෙක් නැහැ. ඕක වෙයි යටි හිතේ තිබ්බ දෙයේ හීනේ මතු කරලා පෙන්නන ගමන් දැන් ඉතින් මහත්යත් බය වෙනවා, දරුවොත් බය වෙනවා. ඊට පස්සේ ඉතින් හදහන අරන් දුවනවා නැත්තම් අංජනම් බලන තැනකට යනවා. යනකොට කියනවා අහවල් ප්‍රේතයා ඔබේ ගෙදර ඉන්නවා. මෙයා ඔබට විනාශයක් කරන්න යන්නේ. ඒ නිසා මෙයාව අල්ලලා අයින් කරන්න කියලා. ඒ යంత్ర මන්ත්‍ර කරන කෙනෙක් හොයාගෙන යනවා. කිව්වට පස්සේ ඒ මනුස්සයත් කරන්නේ දැන් මේගොල්ලෝ අමාරුවේ වැටලා ඉන්නේ. දැන් මේගොල්ලන්ගෙන් හොඳ ගාණක් ගන්න පුළුවන් කියලා ලක්ෂ 5ක් යනවා මම මේ භූතයා වල්ලලා ගඟේ දාන්න කියලා. මහා තොහිලයක් කරනවා. තොහිලයක් කරලා දැන් ඔන්න භූතයා අල්ලනවා. අල්ලන්නේ මොකටද? නූලක් අරගෙන ඕක බඳිනවා. බැඳලා ওই භූතයාව දැන් බෝතලයකට දානවා. දාලා බෝතලේ සීල් කරනවා. තේරුණාද? බෝතලේ සීල් කරලා කළු ගලක් බෝතලයට බැඳලා ගිහිල්ලා මුහුදට දානවා. දැන් එතකොට දැන් මොකද්ද කියන්නේ? දැන් භූතයා කොහෙද ඉන්නේ? මාසාගරේ පතුලේ. නමුත් නෝනා කොච්චර මෝහේද කියලා බලන්න. දැන් මිනිස්සයා කොච්චර මෝහේද කියලා බලන්න. මම මෙතන බෝතලයක් ගෙනල්ලා. ඒ බෝතලේට මේ දරුවාව දාලා. තේරුණාද? ඒ බෝතලේ කට සීල් කළොත් මොකක්ද වෙන්නේ? මිය යනවා. මොකද යාගේ කාය සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආස්වාද ප්‍රාස්වාදයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අපි කියමු දරුවා බෝතලේ ඇතුලේ මිය ගියා. බෝතලේ ඇතුලේ මිය ගියාම දරුවා බෝතලේ ඇතුලේම ප්‍රතිසන්දිය ලැබනවද? නැහැ. තේරුණා? මොකද බෝතලේ කියන්නේ රූපයක්. තේන රූපය කියන්නේ වේගයෙන් අනිත්‍යභාවයට පත් වෙන දෙයක්. දැන් මේ අපි කියමු කවදා හරි රහතන් වහන්සේ කෙනෙක් රහත්භාවයට පත් වෙනවා කියන්නේ නෝන එයා මේ රූපේ වේගය අවබෝධ කරගන්නවා. තේරුණා? ඒක අවබෝධ කරගන්නේ ඥාන දර්ශන තුලින්. දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ ආමාර්ගංග අට හොඳින් වැඩුණාට පස්සේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ ඊළඟට එයා තුල වැඩෙන්නේ මොකද්ද? මේ සම්මා ඥාන. සම්මා ඥාන තුලින් තමයි රහතන් වහන්සේ රූපේ අනිත්‍යභාවය දකින්නේ. රහතන් වහන්සේ දකින රූපේ අනිත්‍යභාවය අපි දකින රූපේ අනිත්‍යභාවය නෙමෙයි. දැන් අපි රූපේක මේ පුටුවේ අනිත්‍යභාවය දකිනවා කියන්නේ මේක කිලුටු වෙනවා, ජරා වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, පොළොවට පස් වෙනවා කියන කාරණේ. රහතන් වහන්සේ දකින අනිත්‍යක නෙමෙයි. රහතන් වහන්සේ ඥාන දර්ශන තුලින් අපි කියමු පිදුරු තලාගල කන්ද දකිනවා කියලා. ඒ පිදුරු තලාගල කන්ද එයා දකින්නේ වේගයෙන් භ්‍රමණීය වෙලා භ්‍රමණීය වෙලා භ්‍රමණීය වෙලා සුලියක් වෙලා මේ වාතේ පාවෙන යන දූවිල්ලක් හැටියටයි. ඒසා වේගයකින් මේ රූපය අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ අනිත්‍යභාවය මේ ලෝකේ කිසිම තාක්ෂණයකින් අල්ලන්න පුළුවන් දෙයක්. ඒක දකින්න පුළුවන් ප්‍රඥාවේ ඇසෙන් පමණක්ම. එහෙනම් එතකොට මේ රූපයේ අනිත්‍යභාවය රූපයේ වේගයක් කියන කාරණේ රහතන් වහන්සේ අවබෝධ කරගන්නේ කුමක් තුලින්ද? ඥාන දර්ශන තුලින්. ඥාන දර්ශන තුලින් රූපයේ අනිත්‍යභාවය රහතන් වහන්සේ අවබෝධ කරගත්තට පස්සේ එයා තුල සම්මා විමුක්තිය. ඇයි සම්මා විමුක්තිය සකස් වෙන්නේ? එයා නැවත රූපයකට බැඳෙන්නේ නැහැ. එයා සම්මා ඥාන තුලින් අර රූපය අර විදියට වේගයෙන් භ්‍රමණීය වෙලා භ්‍රමණීය වෙලා සුලියක් වෙලා අනිත්‍ය වෙලා දූවිල්ලක් හැටියට පා වෙලා යන දෙයක් හැටියට දැක්කට පස්සේ එයා දක්ෂයි. Tamanta අරමුණු වෙන සෑම රූපයක්ම ඊට අදාළව දකින්න. එතකොට රහතන් වහන්සේ කෙනෙක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේ කෙනෙක් තමන් ඉදිරියේ ඉන්න මිනිස්යාව දකින්නේ වේගයක් හැටියට විතරයි. ඒ දැක්ම යා ඊට පස්සේ හැම රූපයකට ආරෝපණය කරලා දකින්න. ඒකයි රහතන් වහන්සේ මේ ලෝකයේ තියෙන ඕනෑම රූපයක් දකින්න සැනින්ම
එයා අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. මොකද එයා අතනදී අර කෙහෙම අවබෝධ කර ගත්තා. තේන්න. එහෙමනම් නෝනා රූපය කියන්නේ මොකද්ද? වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙන රූපය. එහෙනම් බෝතලය කියන්නේ මොකද්ද? රූපය. අපේ මස්සයට පේන්නේ නැති වුණාට මේ බෝතලය කියන රූපය වේගයෙන් අනිත්‍යභාවයට පත්වෙනවා. දැන් මේ බෝතලයට දරුවා දාලා දරුවා බෝතලය ඇතුළේ මිහි ගියාට පස්සේ විඥාණය අර බෝතලේ තියෙන වේගය තුල රූපේ වේගය තුල විඥාණය බැහැරට යනවා. බැහැරට ගිහිල්ලා ඒ දරුවා දිව්‍ය ලෝකයක උපදිනවා නම් දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දිය ලබනවා. දැන් හිතන්න එහෙනම් දැන් ලක්ෂ 5ක් වියදම් කරලා දැන් ගෙදර ඉන්න ප්‍රේතයාව අල්ලලා බෝතලයකට දැම්මා. අපි කියමු දැම්මා කියලා අපි දන්නේ නැතිනම් දාන්න පුළුවන්ද නැද්ද කියලා. දාලා ගිහිල්ලා ඕක දැන් මුහුදට දැම්මා. බෝතලයට දැම්මට පස්සේ ප්‍රේතයා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙන ජීසත්වේ. ඒ සත්වයා ජීවත් වෙන්නේ කාය සංස්කාර තුලින්. ඕනෑම සත්වෙක් කාය සංස්කාර තුලයි ජීවත් වෙන්නේ. එතකොට ඒ ප්‍රේතයා බෝතලය ඇතුළට දැම්මට පස්සේ ඒ ප්‍රේතයාට හුස්ම ගැනීම බැරි වෙලා ප්‍රේතයා බෝතය ඇතුළේ මැරෙනවා. ප්‍රේතයා බෝතය ඇතුළේ මැරුණට පස්සේ ප්‍රේතයාගේ චුතිසිත විඥානයේ බෝතල ඇතුළේ හිර වෙලා තියෙනවද? නැහැ. බෝතලයේ කියන රූපයේ වේගයක් රූපයෙන් බැහැරට ඇවිල්ලා විඥානය දැන් ප්‍රේතයා මැරෙන්නේ මොකද්ද අවසාන චුතිසිත ප්‍රේතයානේ? ප්‍රේතයාගේ චුතිසිත එයාව අල්ලලා දාපු මිනිස්සයා. තේරෙනවද? දැන් ප්‍රේතයා දන්නවා මෙයයි මාව අල්ලලා දැම්මේ මෙයයි වියදම් කළේ මම මේකත් එක්ක වෛරයෙන් මැරිලා යක්ෂයෙක් වෙලයි අතන ඇවිල්ලා. දැන් ගෙදර හිටියේ ප්‍රේතේ දැන් ඉන්නේ මොකෙද්ද? යක්ෂයෙක්. එහෙනම් ප්‍රශ්නේ අඩු වුණාද වැඩි වුණාද? ඒකයි කියන්නේ මේ ගමන් වලින් ඔය මෝහයයි අපිට උගන්වන්නේ ප්‍රේතේ බෝතලයක දාලා ගඟක දාන්න සීල් කරන්න බෑ. ප්‍රේතයා කාය සංස්කාර සකස් කරගන්න කෙනෙක්. එයා ආස්වාස් පාස්වාස් හිඳ වෙලා බෝතලය ඇතුලේ මැරෙනවා. මැරෙන වෙලාවේ ඊට අදාළ ප්‍රතිසන්දිය අනුව එයා ඊළඟ ප්‍රතිසන්දිය ලබනවා. හොඳයි ගරු ස්වාමින් වහන්සේ. පුද්ගලයාට තම රැකවරණේ ශක්තිමත් කරගන්න නම් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරවීමත් පින් දහම් කුසල කර්මයන් සිදු කරමින් සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන්ගේ ආකර්ෂණය ලැබීමත් කියන කාරණාද ඔබ වහන්සේ යෝජනා කරන්නේ ස්වාමින් වහන්සේ? ඔව් සම්‍යක් දෘෂ්ටික රකවන්න ලැබී මේක තමයි මෙලෝ පරලෝ දෙකම මෙලවත් යහපත් කරනවා. අපි සීලයේ තුල දානයේ තුල සද්ධාව තුල ජීවත් වීමෙන් පරලව ජීවිතෙත් අපි යහපත් කරනවා. මෙලෝ පරලෝ දෙකම යහපත් කළා. දැන් අරව කරන්න ගියොත් එක පැත්තකින් මෝහය වැඩෙනවා, අනිත් පැත්තෙන් සල්ලි වීදම් වෙනවා, අනිත් පැත්තෙන් තිබ්බට වඩා ප්‍රශ්නේ වැඩි කළ ගන්නවා. නමුත් අවසානයේ දැකලා තියෙන්නේ මොකද්ද? හීනයක්. හීනයක් දැක්කේ කොහෙවත් ඉන්න මේ මිනිස්සෙක් දැක්කේ නෑ. එක්ක පොතක් කියවලා, චිත්‍රපටියක් බලලා, රූපවාහිනියෙ මොකක් හරි බලලා, ඔය අමනුෂ්‍ය කතාවක් අහලා ඕක අනුව රැයට හිතන්න ගිහිල්ලා ඔන්න හීනයක් දැකලා තියෙන්නේ. අවසානයේ අර කට්ටඩිකම් කරලා ලක්ෂ ගණන් වියදම් කරලා අරතර මෝහබරිත වැඩක් කරලා නැති ප්‍රශ්නයක් තමයි මොකක් හරි මතු කරගෙන තියෙන්නේ. ඒකයි කියන්නේ ඒව මෝහේ ඒව පස්සෙ යන්නපා කියලා. සිරස FM පන්සල් මළුවේදී විශේෂයෙන්ම රහතුන් වැඩි මඟ ඔස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරි ආරණ්‍යන ස්වාමින් වහන්සේගෙන් තවත් ගැටලුවක් විමසන්නට සූදානම් වුණා. අපිට වෙලාව හරස් වෙනවක් තමයි පෙනෙන්නේ. ඈත වනපෙතක බවුන් වඩන උන්වහන්සේට උන්වහන්සේ බලාපොරොත්තු වන සත්‍ය ඉක්මනින්ම සාක්ෂාත් වේවා කියලා අපි දැස් පියාගෙන උන්වහන්සේට පින් අනුමෝදන් කරමු. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මුණගැහිමු ලබන ඉරිදාත් උදැසන 6ට.